වි අපිට විධාපදවලදී විවිධාකාරයෙන් හේන තියනවා බලාපොරොතු තියෙනවා. කුඩාකාලේදී අපිට අධ්‍යාපනය ලබන්න විවාාග තරග විභාගවලින් ජයග්‍රණය කරන්න බලාපොතු තියෙනවාගේම තරුණු කාලට පැමිෙනවිට අපි බලාපොත්වක්තියෙන හොඳ ැකාවක් කරන්න. පැකියාවක් කරන්න බල පටංගරගෙන ජීතයම් ස්ථාවරකයටට එකොට තරුණු තරුණය හමෝගිම බලාපොත්තුව වෙන්න විවාහයක් කරන්න එහමනත් ජීවිතය ඉදිරි පිම්ම ඉදිරි ගමන ආරම්භ කරන්න හමැනම් තවත් වචනකින් කිවොත්. විශ්වාසයෙන් වාසනාවේ හරි මාර්ගයන්න. අද දවසේද අපි ම් වගගේ සාහගත ධ්‍ය රණය එක දිශානතේ විදියට යන සේ පිසයි, අද ේ දිකාවතුරින් ඔබට ලංකාවතුල පවති න්න ූ හ පිළබඳ ප ති ීතිර පිබඳව නිරැදිවී ක් රගනීම. ොකද මේ පතින නීතියගෙන් ඔ භහරි කාරෝ ැන සිටියෝත් මයි, බට මේ ජීවිතේ නවත තීරණය කරන මේ විවාහය සම්බන්ධී නිවැරදිෝ මේ කරු කාරණා. ආරෂ්ට කරැනීමට හැකව ලබන්න ඉතින අ දවසේදී අපිත්ක සම්බඳන මේ සබන්ධෙන් කතාාහ කරන්න නීතිීන් දල්හර මුල් ුල් මහත්ම ඔබතු මේ ඉතාමත් ගෞරවෙන් අයිවන් කියල පිගන්න අදවසද හ ක්ෂ මහත්මය දැන්න අද දවසේදී මේ කතාපහට ආරම්භයක් ගැනීමට ප්‍රථමේ ස හර්විකාවක් ක වෂයෙන් මැමති දැනගන්න ඇතටම මේ විවාහය කියන්නේ මොක්ද විවාහය කියන ගිවිසුම සාමානයෙන් පතින ගිවිසුක්ද හෙමනත්න් එතන හට ගියපු ඊට වඩාබැදීම් රශයක් පවතින giveුක් දමොකක් ද තම වායගන්න. ඇතරම දක්ෂණ විවාහව කියලා කියන්නේ ඔබ තකමම එකඟ වෙන, ිවිසුමක්. එවනා ඒක මේ සාමා්‍ය වෙන නීතිය ඉස්සරහා තියෙන ගිවිසුම් වගේෙන වෙයි. ඒ ඊට වඩා එහාට ගියපු පරිබාහිර කාරණ ගණනාවක් තියන ඒවගේම බොහෝම සුන්දර ගිවිසුමක්. එතනද වගකීම් බැඳීම්, යුතුකම් යිතිවාසිකම් මේ හැම දෙයක් පෙරදැරි කරගත්ත ගිවිසුමක්තමා, ස්ත්‍රියක සහ පුරුෂයකු අ්‍යෝ්‍ය වශයෙන් එකනෙකා සමඟ ඇතිකරගන්න ආදරනය බැඳීම් සහගත ගිවිසුමක්තම විවාහය කියල මමනම් දකිමින්. එතකති ලංකාව තුල පවතිෙන්න්න විවාහ සම්න්ධය පත නීතීරීතින් මන දේකදෙ අපි දන්නවා ලංකාවේ විධ ජනවර්ග ජීවත්ව අතුකට හැම නවර්ගකටම එක නීතියක් ඇති විවාහයවෙන්න පුලුවන් දෙහමනත්නම් වෙන්වෙන් වශයෙන් විවාාතියනවා අපි ලංකාව තුළ වලංගු නීතියක් ඇති වන්න ල පා නීතියන පොටඩක් පැදිි කරගම්. ඇතරම අපේ ට බහ වාර්ගික රට්ටඩු. එතකොට විධාකාර ජාතියන් ජීවත් වෙනවා. එතකොට අපේරටේ විවාහය සම්බන්ධයනුත් විශේෂ නීති තියෙනවා ඒවගේම සාමාන්‍ය නීතිය තියෙනවා. සාමාන්‍යයෙන් විවාහහි සම්බන්ධයෙන් අදාළ වෙන්න විවාහ අඥා පනත. ඊට පරිබාහිරව විශේෂ ජනකොට්ටාශ සඳහා මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් තියෙනවා මුස්ලිම් විවාහ පනත, ඒවගේම උඩරටියන් සම්බන්ධයෙන් තියෙන උඩට විවාහඥා පනත. ඔන්න ඔය පනත්වුණන තමයි විවාහය සම්බන්ධ කාරණාවලදි අදාළ කරගන්න. ඔදොර සාමා්‍යෙ ැයි ංකාවේ දෙමළ ජනතාව නේතුවෙන් කුම නීතියට දායත්වන්න. සාමාන්‍යයෙන් අපි දෙමළ ජනතාව සම්බන්ධයෙන් විශේෂ නීතියකට තියෙනවා දේශවලමිනීතිය. එතකොට මෙතනදි තේශවලමි නීතියත්, සාමාන්‍ය විවාාගඥා පනත සම්බන්ධයෙන් වෙන කාරණාවලදදි සාමාන්‍ය විවාාඥා පනතත්යක තමයි ගමන් කරන්නේ. ස්ලිම් ජනතාවට සහ විශේෂිත උඩරැටියන්ට විතරයි වෙනත් විශේෂ නීති ප්‍රතිපාදන දෙදක් තියෙනි සාමාන්‍ය විවාාඥා පනතයෙන් පරිාහිරව ද කනදන්න ලංකාවේ උඩර උත්‍රප්‍රදේශයේ වේවා හැමනත්තන් අපිතන කඳුරට ප්‍රදේශ වේවා කොමන ප්‍රදේශය හෝ දමිල ජනතාවට සාමාන්‍ය නීති යටතය තමයි විහ හකව හැකවාව ලබෙන ඇත්‍රම දක්ෂණ තවකාරනයක් මං හිතන මතක් කරන්න ඕන කියලා. මුස්ලිම් මුස්ලිම් ජාතිකයන් දෙදනෙකුටඇ. ල්ල සාමාන්‍ය වාාගඥා පනතැරති විවාහ වන්න බැෑහ. මොක දෙත්ත නද ඒගොලන් ඒ මුස්ලිම් ජාතිකන්ඩ විශේෂනීතියක් තියෙනවා අපේ නීති සාමාන්‍ය අපතයක් තියෙනවා විශේෂනීති සාමාන්‍ය නීතින් යට පත් කරනොයි කියලා. එහෙම නැති වනොත් මුස්ලිම් ජාතිකයෙක්ට සහ වෙනත් අපේ සාමාන්‍ය සිංහල ජාතිකයෙක් විවාහ වෙනවන එගොළන්ට විවාහ සාමාන්‍ය විවාාගඥාපනතරති විවාහ වීම හැකියව තිබෙනවා නමුත් මුස්ලිම් ජාතිකයන් දෙදනෙකුට සාමාන්‍ය වාාගඥා පනත බල පැවැත්වෙන්න ැෑ ද්‍රවිට ජතිකෙක් සහ දෙමළ ජාතිකෙක් සහසිංහල ජතිකයෙක් විවාහාහ වෙනවන අපිට ඒ අවස්ථාවදත් සාමාන්‍ය විවාාඥා පන්තට බල පැත්න පරිදේ විවාහකටයතු සිද් කිරීම ැියාව තිබෙනවා පහැදලි නීති තුමේ නිතැන් ඇද මේ කියන නීතිරාම තුළින් ලංකාවේ දෙනට පවත් අහමන අපි පිළිගන්න නීතියතුළ පිළිගන්න වලංගු විවාහවර්ග කොපන ප්‍රමාණයක්ති නොද ගැෙන විවාහා ආකාරයන් කොබමනයක් තියනොද වලංගු විවාහයන් ලංකාව නීතිය තුළ. ඇත්තටම ආකාර තුනක් ගැන කියන්ද යනවා. මේ ආකාර තුන යටතේම විවාහය කියන එක වලංගුයි. විවාහය පිළිගන්නවා. නමුත් අප අප නීතියේ පොත් අරපි සාමානක ක්‍රමේටි කියනන පොතය අත්සං කරල විහවෙනවායි කියලා. විවාහ ලේකනයේ, රෙජිස්ටර් ලේකනේ අත්සං කරලා විවාහවෙනේක තමයි ජනප්‍රීමම ක්‍රමවේදය. මේට පරිබාහිරව අපි වාසයෙන් හා සංවාසයෙන් විවාහයක් ඇතිකර ගැනීමේ හැකියාව තිබෙනවා. ඊළඟකාරණය තම චාරිත්‍රාණ කූලවත් අපිට විවාහයක් ඇතිකර ගැනීම හැකියාව තිබෙනවා. ඔහ නීති තුමේනි දැන් මේ විවාහර්ග තුන පිළිබඳව වෙනෙනම කතාකෙරීම තාමත් අත්‍යවශ්‍යකාණාවක් ක මේ නීතියතුළ වලංගු විවාාවිදියට හඳනාගන්න විවාහයන් හේතුවෙන්. අපි මේ මුලින්ම සහවාසයෙන් නැතිවන විවාය ගැන කතාකරත් මේ මකද මේ සහවාසයෙන් නැතිවන විවාහය කියල කියන්නේ. සහවාසය කියල කියන්නේ. වාසයෙන් සහ සංවාසයෙන් එකට ජීවත්වෙනවා. ඒන්න ඒ දෙපර්ශව යම් ස්ත්‍රියයක්ක් සහ පුරුෂයකු එකම ගෙදරක එකම වහලක්්‍යට එකම සෙවනක ජීවත්වෙනවා වාසයෙන්. ඒ වගේ මේ දෙපාර්ශවය ඒ නිවසේ අමු සැමියන් වශයෙන් අනි අයට පේන්ඩ සහ ප්‍රසිද්ධිය ජීවත්වීම තමා ඇත්තව වශයෙන්ම වාසයෙන් හා සංවාන්සය කියන කාරණය තියෙන තේරුම. එතකොට මේ වාසයෙන් සංවාසයෙන් කියන කාරණයේ තියෙන දගත්ම දේ තමයි දක්ෂණ, කෙනෙක් ස්ත්‍රියක්හා පුරුෂයකු මෙයාකාරයෙන් එකම නිවසක වාසය කරනකොට එයාලගේ අනිත් පිරිස ඒ අදාළ ප්‍රජාව ඒගුලන්ගේ හිතමිතුරන් ඥාන්තීන් මේගල පවුලක් වශයෙන් ස්වාමි පුරුෂයා සහ භාරයා වශයෙන් පිළිගත්ත යුතු කියන කාරණය. එතකොට මෙතනදී ඒ වාසයෙන් හා සංවාසයෙන් ජීවත්වෙනකොට අපිට ලියාපදිංචයෙන් විවාහයක් වෙනවා අපිට මේ විවාහය කියදේ ලියාපදිංචි සහතිගේ මද ඔපපු කිරීම හැකියාව තිබෙනවා. දැ ප්‍රශ්නගත කාරණයකදී අධිකරණයකදදි හෝ වෙනත් ස්ථානයකදී. අපිට අපි විවාහවුනාා මෙන්න විවාහ සහතිකය මෙන්න ස්ථානය මෙන්න මේ රජශෂ්‍යාවරයා හෝවරිය ඉදිරිපිටද. අපේ විවාහය ලිය පදිංචනාය කියන කාරණය නිකම්ම සනාත වෙනවා. නමුත් අපි වාසයෙන් සංවාසයෙන් හෝ අනිත් ඒ අපි තතාකරපු චාරිත්‍රාන කොල විවාහයකද අප තින ගැටලුව තමයි. යම් කිසි කාරණයකදී නීතිය ඉදිරියට ගියප්පු අවස්ථාවකදී හෝ වෙනත් අවශේෂ කාරණයකදී පළමුකාරණය තමයි මේ විවාහය කියනෙක අපේ ඔප්පු කරඩෝනි. මේ දෙපාර්ශවය අතර මෙන්න මේ කියන ක්‍රමේමත දැන් ඔබ මග හපු ප්‍රශ්ණයතමවාසේසා සංවාසය. වාසයෙන් සහ සංවාසයෙන්. මේ දෙපාර්ශවය, ස්වාමිපුරුෂය, භාර්යාව වශයෙන් ජීවත් උනාය කියන කාරණේ පළමයම්ම අප ඔප්පු කරල තමයි. ඒ අල අයිතික ප්‍රතිපාදන සබන්ධෙන් ටයතු කරන්න ව වා සන්වාය කාරන ිය පදංචි මක් ද වන්න න ක මේ කියන කාරනාවද ොපමන කාලයක්ක පුදගල දෙ ට ජිපත්ව ශ ති ට යුත්ක ත් යොත් ධිකරන ද හම වාශේෂ සංවාසයෙන් විවාහයක් පැබතුා කියල ඔප්පු කරන්න ට කොපම කාලක් පුදගල දෙදන. වා පුරුෂය සහ ාරයවන් වශයෙන් ජීවත්වෙලා තියන ොන් දෙෙහිමතිී නොදනීතියම් ප්‍රපාදනයක්. ඇ ඇත්වශයෙන්ම ඔබමාව දැන්ගෙනාවේ උත්තරයක් කියන ටික කමාරු තැනකට. මොකද මේ දෙපාර්ශවය ස්වාමිපුරුෂයයා හා භාරයක් වශයෙන් මෙන්න මෙච්චර කාලයක් දැ අපි ඩඩමක් සම්බන්ධය නි්ි නයිති ප්‍රතිපාදයක් තිබෙන අවරදු මෙචර. නමුත් මේ විවාහය වගේ මිනි. උද්ගලයෝ දෙන්නෙක්ගේ මානසික සිතුවිලි ඒකාග්‍රකරගෙන එකම ගමනක් යන කටයුත්තකදී නීතියට කියට බැහැ මෙන්න මෙච්චර කාලයක් මේ දෙන්න මෙන්න ගෙදර අමු සමියෝවිදිහයට ඉන් ඩෝනය කියලා. නමුත් ඒක පිළිගත හැකි සාධාරණ කාලයක් විය යුතු කියෙක තමයි නයිතික ප්‍රතිපාදනවල ඇතුළත්වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ැන් අධිකරණය ඉදිරියේදී අධිකරණය ඉදිරයේ තිනයි නඩු කටයුත්තකදී එක් තර කාරණයකති ඔප්පු කළ යුතුව තිබුණේ මෙන්න මේ කියන භහරයාව සහම මෙන්න මේ කියන පුරුෂයා. ඔවුන් දෙදෙන අමු සමියෝවශයෙන් මෙන්න මේ කියන අදාළ දේපලේ පදිංච වනායි කියන කාරණය. එතකොට එතනද මූලිකව විරෝධතාවයක් ගෙනවා එක පාර්ශවයකගේ අපි දෙදෙන මේ විදියට ජීවත් වනාට මම ස්ත්‍රිය අපි දැන්වර්තමානය නම් තත්ත්ව න හැ මාන්‍යයෙන් ඒ පහත් කුලේක ස්ත්‍රියක් කියයි සලකලා ඒ පුරුෂ පාර්ශවය කිසිදු ඥාතියෙක ඇව පිළිගත් නැ ඒ අදාළ පුරෂයාගේ දෙමවපියන්ගේ නිවසට කැඳවා ගත්ත නැහැ. ඒවගේ තයි ඒගොළන්ග ඥාති සම්බන්ධකමක් මේ අදාළ කාන්තාව සමඟ පැවැත්වේ නැහ. එතකොට ඒ කාරණය මුල්කරගෙන අධිකරණය ඉදිරිය ගෙනාපු තරකය තමයි මේක විවාහයක් විදිර පිළිග්ඩව හේතුව මේ තැනැත්වඒ අප නිවස්්‍ර ගෙනාවනෑ අපි ඥාති සම්බන්ධකම් පැවැත්තුවන අපියාට ආමන්ත්‍රණය කරේන අයාග නෑකම කියලා. ඒනිසා මෙතන විවාහයක් සම ස්වාසයෙන් සංහශයෙන් තිබුණේ නැත යන කාරණය තම. ස්මතු කිරීමට උත්්හා කළේ. නමුත් එතනද අධිකරණය පැහැිව සඳහන් කරා සහ අඩු තන්දේ පැහැදිලිව හරයේ සඳහන් කරලා තිබෙනවා. මෙතන මලංගු සවාසයෙන් සහ සංවාසය විවාහයක් පැවතියේය සහඒ විවාහය අධිකරණයට පිළිගත හැකේ යන කාරණය. එකම පදනම තමයි දක්ෂණ එතනද ඥාතීන් මේ තැනත්්‍යය කුලේෙන් පහත්්‍යය කියල සලකලා යත් සමඟ නෑකම් පැවත්තුවෙන හැ. ඒව ඥාතියෙක් විදිට පිළිගත්තිෙන ආවාහ විවාහ කටයතුවට සම්බන්ධ වනේන ඒකම තමයි. මෙතන විවාහයක් තිබුණය යන්න පිළිගන්ඩ තියන එකම නිගමනය කියල අධිකරනය තීරණය කලින්. ඒගනර අඩුකුලේ කන විවාහකර ගත්තාය කියන හේතුවෙන් පවුලෙන් නෑත් කර තිබීම ගෙන කාරන තිබීමම කියන කාරණය තමා ගරු අධිකරණය තීරණය කර මෙතන වලංගුම කැනීමේ දෙපාර්ශය අතර වාසයෙන් හා සංවාසය පිළිගතහැක විවාහයක් තිබුණය කියලා තුර පැදිලි නෙද වාසේෂ සංවායෙන් විවාහයක් සිදුවෙනවනං මූලිකම්කාරණාව තමයි. ප්‍රාව ඔුන් පිළිගන්නවන අමුසමය විදට . ඒ මේ දෙ චරිත්‍රාණ කූල විවාහ කියල කොටසකුත්තියෙනවානේ. දැම චරිත්‍රාණු කූල විවාහවලින් වාසේ ස සංවාසයෙන් ඇතිවන විවාහය වෙනස්වෙන්නේ කොතනින්ද. ඇත්තටම ඔය දෙකම අපි දෙකක් කියල හිතුවත් දෙකක්. නැත්තං අපි චාරිත්‍රාණ කූලව විවාහ අදාළ චාරිත්‍රවාරිත්‍ර පවත්පලා ඊට පස්සේ දෙපාර්ශවය සංවාසය සහ වාසය කරන්න එකටනේ. නමුත්ඒක කාරණා දෙකක්. ද බ දැ හන්න්න මගින් චරි ාණ කොළ හ සම්බන්ධෙන්න්නේ. එතකොට දක්ෂණ දැක අපි කලින් කතාර පුකාරණ ද දෙ ාර්ශවයක් එක ේක ඒද ගොල් ෝ අබෝධයක් සෝදත්ව ඇතිකරගෙන ර්ශවය එකම ෙදරක වාසය රන්න ටන්ගන්න. එතකොට මේක වෙනස් වෙන්නේ දෙපාර්ශවයකට අරවාගේ සිත්තෙක් තැන් කරගෙන අපි දෙපාර්ශවය මෙන්න මේ විදිර ජීවත් වෙ මුයි කියලා. අපි විවාහ චාරිත්‍රයක් පවත්වනවා. ඒකන් උදාහරණයක් විදිරි කියීනවන දැ අපි බෞද්ධයෝනං අප සාමාන්‍යයෙන් බෞද්ධ චාරිත්‍රාණ කූලුව පරුවේ අදාල කටයේතු සිද් කරනු. කතෝලික තැනැත්තන්නං, ඒ අය? කතෝලික පල්ලියේ පූජකවරීකු ඉදරිපිටදී දෙපාර්ශවය ඒ ආකාරෙන් චාරිත්‍ර වාරිත ෂ්ට සිද්ධ කරනවා. ඒ වගේ අපේ දමල්ලි ජනතාවනක් ඒගොළන්ග තියෙනවා ඒකට අන්‍ය වෙච් චාරිත්‍රකිී ැල්ලබඳන ැල් බන්ඳනනාවා කියලා කියන. එතකොටු මෙතන වැැදගත්ම රණය තමයිෝය චාරිත්‍ර කියන කකතාවද ඒ චාරිත්‍රය අනන්නන්නේ වෙච්ච චරිත්‍ර වාරිත්‍රෂ් සිද්ධරීම සිද්ධ කරන්න ඕනි. ඉට පසේය අදාල්ල විවාහ චාරිත්‍ර පවත්වල ඒ දෙපාර්ශවයට තමුන්ගේ වාසේ සංවාසය කරණ පවත්තාගෙනේ හැකිියාව තිබෙන. ඇැදිලිතුරද දැන් මේ කියේන චාරිත්‍රාණ කූල වාහා වාසයෙන් සහ සංවාසයෙන් ඇතිවෙන විවාහකෙන වගහවර්ග දෙකටම නීතින්ය තුමේනි නීතීඉදිරේ සහනීතකෘත්ය නිදරේ ලියාපදිංචි විවාහයක් තරමට බලංගභාවය පපතිනවා. විවාහය වලංගුවයි? හැබැයි මං අර කලින් මතක් කරපුකාරණය අයි මම කියන්න ඕනේ. ලේකනයක් හෝ මෙන්න මෙිහෙමයි කියලා අපට පෙන්නඩ දෙයක් නොමැතිකම නිසා. අපි ඒ විවාහය ඔප්පු කළ යුතුයි ඒක තමා මෙදන තියෙන දැන් හොඳ දාාරණයක් තමයි මංහිතන ම පැහැදිලි කරන්නමට අස්ථාවක් ලැබෙනයි කියලා. එක්තරා නඩු කටයුත්තකදි, විවාහචාරිත්‍ර්ටික සිද්ධ කලාා පල්ලියදී. දේව ගැතිවර ඉදිරිපිටදී විවාහ සිද්ධ කලා සමග ඥාති සමහයා ඉදිරිපිට. ඒ අවස්ථාවද අම් ෝ වෙච්ච ප්‍රමාධ දෝෂයක් මත විවාහ ලේකන අත්ස තැබීමක් සිද්ධ වනේ නැහැ. පසුකාලි නෝ මේ දේ පාර්ශවයට වෙන්මීමේ අවශතාවයක් පැනගුණ. එතුකොට ඒ පුරෂ පාර්ශවය තමයේඒ අදල නඩු කටයුත්ත්‍ර ගිය හිතන දිය දේපල සම්බන්ධයෙන් නිසා ඒ තැනැත්තකිව මෙතන වලංගවිවාහයක් නෑ තිබුණ හලිය ලියාපදංච නවීම හේතුවේ. නමුත් පැහැදිලියො අධිකරණය ීරණය කරේ ලියාපදිංචය කියන්නේ මේ පරිබාහිර කාරණයක්. ඒ ඇත ලියා පදිංචය ඇවිල්ල තින අප ඉංග්‍රීසිනීති ප්‍රපානයටට තයෙනෙ. ඉස්සර අප මුතුන් මිත්තන්ගේ කාල ලියාපදිංචය තිබුන්න. අපි දෙපාර්ශවයක් කැමතිනං සහපේ අදාල කාරණ සම්පූර්ණ වෙන වන එ කෝපිවාසයෙන් සංවාසයෙන් එක ගෙදරකට ගිය. ැතන් යේ දේ පර්ශ්ව චාත්‍ර පත්තල වැඩහිටියන්ගේ ශිර්වාදය මද ආකාරෙන් තමන්ග පෞජීතය අරම්ම කලා. එතකට මේ විවාහය කියනේ එක හා සමානවම මේ කියන ක්‍රමවේදක යටතේත් සිද්ධ වෙන විවාහයක් විවාහයක් වශයෙන් සලකනව. එකමකාරණය තමයි විවාහයක් පවත්වාගෙන ගේ යනකාරණය අපි වෙනම ඔඋප් තු කරුණක් බ බත් . පැදලේ. ලියාපදංචි කිරීමේ විවාහයක් තුළ ලේකන පවතින හේතුවෙන් අපිට මේ කෙ ෙදි විවාහය පවතින වගගේ ලප්පුකිරීමේ ෂාව ඇක්ව ව න නැ සහ තවකාරණයක් මදක් කළ හිතුමයි. ඒක වාසයෙන් සංවාන්සයෙන් සහ චාරිත්‍රාණ කොල විවාහයට වඩ ඔප්පු කිරීමේ සම්භාවිතාවය ලේසි. වැඩි හේතුව තමයි විවාහයක් එක් පාර්ශවයක් ප්‍රතික්ෂේප කරන ඕනෑම අවස්ථාවකද අපට තිබෙනෝ විවාහ ලේඛනය. විවාහ සහතික අප අතේතියෙන. ැද ැ තිබ ඒ හති දි . එන්න මේ කාරණනුව තමයි ඔයයි විවාහ ේඛනයක් පැවතිීම කියන එකේ තියෙන වාෂිසාහග හරි දැ ී තු මේ දැ අප දන්න ද ලියපදිචජ ෝහයක් කියලකයි අපි හැමඳෙනම බහුලෝම දන්න අපි හරම අපි හැම වෙලා අපට දකින්න පුළුවන් කාරනාව විවාහ ලාපදිංචි වහීමට තන් අසං කරනගෙන කරනාව දැ මෙහම වලංගු ලියාපදිංචි විවාහයක් ඇති කිරීම සඳහාහෝ ඇතිවීමට බලපාන සංරච්චක මොනවද ඇත්තටම විවාහයක් වලංගු එට නං හැදිලිවම බලංගු විවාහකට ඇතුළත් වෙන්ඩෝන ඇතුළත්විය හැකි දෙපර්ශවයක් වෙන්ඩෝනනි. ඒක කියන්නේ සාමාන්‍ය විවාාඥාන්තය පැහැදිලිව කියනවා විවාහෙක එෙළබෙන්ඩන වයි සෞරදු දාහටක් සම්පූර්ණ විය යුතු ස්ත්‍රිය සහ පුරෂයා දෙපාර්ශවයම ඒකට අයි කිසිම විවාහසාමාන්‍ය විවාහඥා පනති අයටතේ වෙනත් කිසිම වියති රේක තත්ත්වය නොමැත ඒගැ සෞරදු දහරට වඩා අඩුනත් දෙමවපියන්ගේ කැමැත්ත තිබත් විවාහ වීමට හැකි මාන්‍ය විවාහඥා පනතියයට කිසිදු ප්‍රතිපාදයක් නෑ. මොකද මේවා ලැබිලා තියන්නන්නේ අපේ ය එක්සත්ජතියන්ගේ ප්‍රඥාපතියෙන් ලළම යිතිවාසිකම් ප්‍රඥාපතියෙන් ලමයා කියලා අවරුදු දහට වෙනකං අවුරදු දහට අඩු සෑම තැනත්තෙකුම සලකන්න දරුවෙක් විදිහයටටන. එතකොට දරුවා කියන කෙනාට විවාහයක් වගේ දෙයක් සම්බන්ධයෙන් දරවාම පරිපූර්ණ වෙලා නැහැ. ඒනිසා වයිසෞරුදු දහට අනිවාරයම වැඩි වඩෝන මේ දෙපාර්ශවේ. ඒ වගේම තමයි මේ දෙපාර්ශවයට බලංගු විවාහයක් ඇති කරගන්න කිම නයිති බාදාව ැති වෙන්ඩෝන. ට කලින් ීති තු ම දැන් අපිේදැ යිවරු හට ගැන කතාරන්න හැයි දැ යම්යම් ප රටේතුල පවතිනාව පුදගලික නීතිවල ත්ව වවස්වා නද ඇත්තම උඩනටවිවාහ පනතයට තේත් අවුරුදු දහට වයිසම්පූර්ණ වවැඩ මෝනේ. ඒ තින පොඩි වි ීති ක් ත්වය තිබෙ ලිම් නීති පමයි. මුස්ලිම් ීති යටතේ අවුරුදු දො වශයෙන් තම මේ විවාහ වෙන වයස සඳහන් වෙලා තිබුණේ. නමුත් පසුකාලීනව තරා යෝජන සහ ජාත්‍යන්තර සංවිධානවල මැදිහත්වීම ශ්‍රී ලංකානත් ඉල්ලා සිටිය මේ විහ නීතිය අුරදු දහතරදක්කව වැඩිරන් යි කියලා. නමු මත් අප ප්‍රති ද සිද හ. mosúsලිම් ීයටතේ, අවරදුතු ොළහට වඩ අඩු තැත්තික විවාහ කරගන්න අවස්ථාවේදී. කාතිවරයාගේ අවසරය ලබීම අනිවාර්රි තත්ව ඒගැන්නේ බයි අෞුදු දොල්හට වඩා අඩු කාන්තාවක් විවාහකරගනීම හැකියාව පවා මුස්ලිම් ීතිය තුළ පවදින පවතිනව නමුත් ඇතරම දක්ෂණ දැන් මුස්ලිම් සමාජයත් සාමාන්‍ය සමාජය හා සබන්ධ වෙලා දැන් ඉස්සර වගේ නෙවෙයි ඒවගේ ගතානු ගතිකත්යෙන් බෙහර වෙලා දැන්ගේ මුස්ලිම් කාන්ාවන්ටත් සාමාන්‍ය අයිතිවාසිකම් සහහි අදදාල අනු කූලකාරණා තිබෙනවා එනිසා මේ වර්තමාන තත්වේදේ මුලම් අවරුදු දොලහට වඩ අඩු විවාහලියා පදිංචය අදාල ලකන සැ හසාදක සමග සංසන්ධනය කරහම බොහම අඩුවෙන් තමයි පවතින්නේ. නමුත් කාතිවරයාගේ අවසර මත ඒ සම්බන්ධයෙන් ප්‍රතිාද ගො ල ග හ ල ේ පිරිි පර්ශ ටත් යි වද දහට ට අඩුව ො පරි පශ ද යතුමද. පුෂන් සබන්ධය මුස්ලිම්ිනී ේද විශේෂ ප්‍රපානයක් කදාල නැත. දමිලජනතාව එමනන් අපේ දමිල සහෝදරයන්ගේ තේස්ලාම මේ නීතියටටේ ඔවන් සාමන් නීතිරයට පැටිම දේස්වලා මේ නීති අරතේ විවාහම්බන්ධකාරණය අදාල වෙන සාමා්‍ය වාාඥා පනතිය අතරමයි. එකට අවුරදු දහට කියන කාරණය ගලන්ට තේයාකාරනම බල පැවත්වෙනවා. අරද කතාාහ කරම හිටිය නීති තුමේේ නෛතිකව වලංගභයක් පතිනව දල පුද්ගලින්ටගල්. අපි නයිතික ලංග භහව පිඳගතාරන හට තකරද අපි න්න වුදු හට සම්පූර්ණ ව යුතුයි. ඒවගේම තමයි මේ දෙපාර්ශවය. මේයට පෙර වෙනත් වලංගු විවාහයකට ඇතුළත් පාර්ශවයන් නොවිය යුතුයි. ඒ ආකාරීෙන් වලංු විවාහකට ඇතුත් වී තිබීමතවත් නීත්‍යනකූල විවාහකට අන්ඩ බාධාවක් වෙන්නේ නැහැ හැබැයි ඒ වලංගු විවාහය අධිකරණයක් මගින් ගන්න තීන්දුවක් මගේ අවලංගු කරලා විලෝපනය කරලා තියෙන් ඕන. එහම නැත්තං ඒ කලින් පෙර විවාහය සුුණ්‍යයි කියල ප්‍රකාශයක් කරගෙන තියෙන්ඩ ඕනෙ. ඒ වගේ වළගු විවාහකට ඇතුළත් වෙලා ඒ විවාහය නිසියාකාර අධි කරන තීන්දුවක් මගින් විසරවල තියෙනවන එගොලන්ට කිසිම බාධාවක් නෑ නමුත් යම් කිසි තැනත් එක් හෝ තැනැත්තියක් වලංගු විවාහයකට ඇතුළත්තු තිබේදී. එකී විවාහය නිසාාකාරෙන් විසරවා නොහැර වෙනත් වලගු විවාහයකට ඇතුළත්වන තෙවවාහය විවාහයක් නෙවෙයි. එක ෂුන්යයි. එක පසුව කරන විවා පසුව කරන දෙවන විවාහයෂුන්යහා බල රහිතයි කිසිම බල පැත්මක් නැ ලි පදංචුන අපේතුම් දෙවෙන වාහහි අපි ලියාපදිංචි කරම ස දු කරන්නවා.ඒකට ඒ බලර හිතයි. විවාහය බලරහිතයි නමුත් ඇත්තවශයෙන් මෙන විවාසාහතිකයක් අපට නිකුත් කරනවානි එතුකට අපි පස කාල නව අධිකරණයට ගිහිල්ලා දිකසා නඩ ේදුවක් නෙම ඉල්න්න. අපි ඉල්ලන් ඩෝනි අපි දෙ වනවරට ලියාපදිංචි කරනාද විවාහය ශුන්්‍යයි කියල ප්‍රකාශයක්. ඒ වගේම තමයි අපේ විශේෂයෙන් අපේ කාන්තාවෝ පුරුෂ පාර්ශවය වනත් මේ නා කාරේ දේවල්වලට හසුුවන්ඩ පුළුවන් දැන දනම කරන්න පුළුවන් මොක දාදරය අන්දයි කියලත් කියන අනේ දක්ෂණඒ වගේ කාරණාවලද. නමුත් ඉතාම වැදගත් කාරණේ තමයි අපි හැමෝම මේක මතකදියාග්ඩෝනය. දෙවනවරට විවාහ වෙන ඒ පුරුෂයාට හෝ බහර්රයාාවට. කිසිම ආකාරයකින් වයිවාහක අයිතිවාසිකමම් සහ උරුම ඒ අපි පසුවට කතා කරනො ම හිතන්නේය කාරණ කටයුතු. ඒ සම්බන්ධයෙන් කිසිම අයිතිවාසිකමක් ලැබෙන්න්නේ නෑ න පැදිලි ඉති ඉතුමනි දැන් අපි දන්න සාමානය මේ නයිතික බාධාව සම්බන්ධයෙන් පවතනකට තහනම් ඥාති සබඳතා පළිබඳ කතාාවනපානත. මොනද මේ තහනම් ඥාති සම්බඳධතා වලංගු විවාහයකට බලපාන. පැහදිලි වෙම තහනම් ඥාති සම්බන්ධතා කියන්නේ ඒ විවාහ වන පුරුෂයා සහ ස්ත්‍රිය, ස්්‍රිජුවම තමන්ගෙන් හෝ තමන්ගේ ළඟම අයගෙන් පැවතෙන අය උදා හරණයක් විදර වොත් පියා සහදුව පුතා සහ මව මුපු මිත්තනිය එතකොට සී ආ්ශි මුණුපුරා සහ මිනිපිරිය. ඒ වගේම තමයි මෙතන දීලළඟ වැදගත්ම රණය තමයි අදා දැන් ස්වාමිපුරෂයාගේ හෝ භාරයාාවගේ වෙනත්වලංගු වියනත් විවාහයකින් උපන් දියනයක් හෝ පුොතෙක් නැවතවරක් ඒ අදාල ඒ තමන්ගේ බාපා සමග පුංචම්ම සමග විවාහ වෙනවන. මාමානැන්ද කියන ඥාති සම්බන්ධකක් සමග විවාහ වෙනවන ශ්‍රජුවම අපේ නීතියේ විවාාඥ පනතිෙන් විතරක්නෙේ ඒවා අපේ ද්ඩනීති සග්‍රහයි ප්‍රකාරවත් තානම් ඥාති සම්බන්ධ තා කියල තමයි අත් ගන්නල ති ොද හමස්ාව ්‍ය පත ද අද සහෝරසහෝරය සබඳධ ක ද ය පුද්ගලෙක්ගේ පියාගේ කලින් කසාදේ නැගනියක්කෙන්න්නවා? හදයක්ක් කියන අද හදරයක් ද සලක රම අර්ද සහෝදරිය පුළුවන්ද මේ කියන පුදගැඩ වාහරග. මෙතනද ඒක පොඩි ගැටු කාරිතත්යක් වෙනවා අර්ධ සෞදෙන් අපේ පනත්‍ය ප්‍රකාරෝප පැහැදිලිව කියලා තියන්නේ, ඔවන්ගෙන් ශ්‍රජෝ පැවතෙන්න්නන් කියලා. නමුත් ලේඥාති සම්බන්ධතා සම්බන්ධයෙන් අපේ විවාඥා පනතය කියලා තියන්නේ. ශ්‍රීජුව පැවතෙන කිසිම සම්බන්ධකමක් සහඥාතීත්වයක් දරණ අයට විවාහවීමට ශක්තුන්තාවයක් නැහැ කියලා. ඒකෛද්‍ය විද්‍යාන කූල පැත්තෙන් ගත්තත් අප වෛද්‍ය තාක්ෂණය අනුවත් කියනව මේ ආකාරීෙන් විවාහවීම සුදුසු නැති බව. නමුත් අර්ධ සහෝදර සහෝදරියන් කියද්දි. එතනද ශ්‍රීජුවල් ලේ ඥාතයන්ගේෙන් පැවතෙන්න්නම් තමයි මේ සබන්ධතා තහන කරලාතියෙන විවාහෙන්. පැදල් නීතින් යුතුම මේ නි දැන් අපි දැන් කලින් සඳහන් කර මේ කලින් පැවතුනු විවාහයක් සම්බන්ධයෙන් හෙම විවාහයක් පපතිනවානං එහෙම විවාහයක් විසුරවාහරන්නේ නැතුව දෙවනුව වලං විවාහකට එළන්න බැරි ම අපිේතු කලින් විවාහයක් තියෙන විවාහ ඩියා පදිච වෙලා නැත තිෙන්නේ හ හ ස් ාව ක් හ හද පදිංච ලද න ෙම අවස්ාවක් නැති හින්ද. එහම අවස්ථාවකති කොහොද ති ව. ත ශය න්න හොන්දම ප්‍රශ්නයකරතම ඔබ මාව දැන්ගේෙනනාවේ න්න දැන් ඔයවගේ වෙලාව වගදී තමයි හතික වටිනාකාමතිය. ඇත්තටම වාසයෙන්, සංවාසයෙන් සහ. චරිත්‍රාණු කූලව අපුු සමියන් විදිහට ජීවත් වනාය කියලා ඒගොළන් ගඇත්‍ර විවාහයක් පැවයට විවාය විසුරන් කාරයක් නැහැන හොකද වලංු යිතික ප්‍රතිපාදයක රැතුලත් ල නෑන ඒවගේ තැනත්තෙක්ට තවත්තු විවාහයක ියන්න නයිතික බාධාවක් නෑ. ඒවගේමතමයි දක්ෂණ අපේ නීතිය දැක. විවා සාමාන්්‍ය වාහාඥා පනතේ කිසිම තැන කියල නෑන මේ නයිතිව ක්නතාවක් නැති පුදගලයන්ට කලින් වාසයෙන් සංවාසයෙන්කට හිටියා චරිත්‍ර පැවැත්තුවාය කියන කාරණේ බාදාවක් කිය බදක්නවා කිය පැදලේ ොට හිම අවස්ථාවකද අප හොම ක හම තරම ද හක න්න ලුව නයිති ාදාවක්න බාදාවක්න නි්‍යන වලංගුව ලියා පදිංචි විවාහක රැතුරත් වෙලා නෑන. එඒට නයිතික බාදාවක් නෑ? දෙෙ ට ාහ ලි න ප්‍රතිපා නටික සම්ූර්ණ ක ති න වය සම්පූර්ණ ක තිේවන න ා සම්බන්ධ නත්තං. එතකොට ඒ අදා කාරන සම්පූර්ණ ව න සහමනා දෙ පාර්ශවය කැත් තියෙනවන ආකාරෙන් වල හක රත් න ා තින හ කි ෙමවස්ාවකද පෙර චාරිතාන ෝල විවාහේ බිල හ දරවන විරද්ධ වෙන. එතකොට. එතකට ඒවැනි අවස්ථාවක ද න සිද්ධ කරන්න හැකියාව තිබෙන්නේ. ඒ ැත්තියට අරදැම්මං ආයිකිපු කාරණය නොමේගිරිකන් චක්‍රයක්චා. දැගොන්න යත් තමුන් වාසයෙන් හෝ සංවාසයෙන් හෙමනැත්තං තමුන් අරවිදියට මේ චාරිත්‍රාණුකූලව විවාහයකට එළඹ සිටියේ යනකාරණය ඔප්පු කිරීමක්. නමුත් ඇත්තර මේ වගේ තැනකද දැ මගේ මේ වෘතිය ජීවිතය මම කියන්න ඒවගේ තැනකද අපේ කාන්තාවෝ, ඔය විදිහට දෙවනට විවාහයකරගතතා ගෙෙන නඩ පවරන්ඩ විල්ලති නවස්ථා ම දකලතින දැක ඇතරම නැති තරන්. ඒ අවස්ථාවකද පෙන්නේ දරුවෝ ඉන්නවන. අර චාරිත්‍රාණ කූල හෝ අර සවාසේ සංවාසය විවාහයේදී. දරුව ඉන්නවන දරුවන් සම්බන්ධයෙන්ගේ නටත්තු කටයුතු සම්බන්ධයෙන් තමයි ඊළඟට කාන්ාව ඉදිරියට එන්නේ. ඊළඟ කාරණය තමයි. වාසයෙන් සංවාසයෙන් සහහි අදාළ කාරණයකදී ඒ වගේ කාන්තාවට සිද්ධවෙන්නේ තමුන්ට වෙච්චේ යම්කිසි පාඩුවක් හෝ මානසි මානසික පීඩාවක් සම්බන්ධය බන්දිල්ලා සිටීමක් තමයි සිද්ධවෙන්. දැ අපේ ප්‍රසිද්ධම නඩු තීන්දුවක් තියෙනවා එතනදි ඒ තැනැත්තා තමුන් චාරිත්‍රාණකූලව විවාහයක් පල්ලේදි පවත්වවා. චරි්‍ර කරනවා එතකොට අවට ඉන්න හැම කෙනම දන්නවා යා සාද බැන්දායි ද ද ෙන වා හ సංවා ීවත් නා කිය ට අමතර ොති ං කරන. තකොට යාට අවශ්‍ය වෙනවා තව කාන්තාව හරගන්න. ළමු තම විවාහ වෙලා තිීනෙන කාතාවට යා දිිකසාද නඩුවක් පවරනවා පැවරුව ම් කාරනයක් මති ඩුව දිින් නි ්‍රභාව. මේ ැනත්ත නැමත වරක් කරන්නේ මුස්ලිම් මාගමට ඇතුළත්වෙලා ස්ලා ලබ්ගේකු ලා දෙවන විවාහයට තුලත් නීතියතු මේේ මහිතන ඔයකරණ පිළිබඳව තාමත් වැඩියෙන් සහ පුළල්ල කතාකිරීමට අවශ්‍යයග ලෙසේකත තද දවසේදී අපි කතාහා කරමින් සිටින්නේ අපි හම දෙනාගම විවාහයට සහ ජීවිතයට බලපාන විවාහය සම්බන්ධෙන් පමතින්න වූ නීතිරම පිළිබඳව අපට කෙටි රමයක් ලබ දෙන පිතාම තික්මන හවන්න. නවත් වගකීම් සහගතමාත කරනක දිශානතිය ජනතාසේවේ පිරිසයිවැනි සරහ සමගින් අදවසේදී අපි කතාබා කරමින් සිටින්නේ විවාහය සම්බන්ධයෙන් පවතින්නාව නීතිරාමුව. ඒ සම්ඳධය අදවේදී අපි එකක සම්බන්ධන ි නදො කතාා කරනහ දවත් සසාච්චාව ගට්නනාගනම් සඳහ නීතිීන දිල්හර කමල්මුල් මහත්මිය.දැන් අප විවාහ සම්බඳෙන් කතාා කිරීමේද විරාමයටට ප්‍රථමය අපි කතාබා කරමින් සිටියේ. ඇත්තරම සිහල පුද්ගලෙකුට පුළුවන්ද මුස්ලිම් නීතියටට වෙනස් වෙලා තව විවාහක් සිදු කරවා ගැනීම සහ කියලා ඊට ප්‍රථමේි කතාබාහ කරක නීතින් හිතුමේ මෙහෙම කරනාවක් සිංහල පුදගලෙකුට ඇත්තම උපරිම විවාහ කියයක් කරගන්න පුුවන්. වලංගුවක විවාහය සිද කරගන්න පුළුවන් ග ලග නතු තව කරගන්න පුළුවන් ලංගුව එක විවාහය. හරිකොට මුස්ලිම් පුද්ගලෙකුට එහමනත් මුස්ලිම් ජාතයෙකට වලංග වාහයක් සිදු කරන්න පුළන්. ඒක මෙහෙමයි. හුට විවාහ දෙකකට වඩා කෙරගැනීම හැකියාවක් තිබෙනවා හැබැයි ඒ ඔ මුස්ලිම් ජාතිකේ තව විවාහයකට ම් එක විවාහයක් තිබේදී හොට විවාහ දෙක් තුනක්කුණත් ක උපනම විවාහතරක් දක්වා න්න පුළුව නමුත් මෙතනදී ඒ තැනැත්තා තව විවාහයක් තමුගේ තියෙන විවාහයට අමතරවානිත් විවාහ සිද්ධ කරනකොට ඒකට ඒ ප හුන්ගේ නීතිය සහ ඔුන්ගේ ආගම හැටියට ඔවුන් ඔප්පු කළ තු කාරණ කීපයක් තිබෙන. ඒ සබන්ධෙන් පුර අවසරයක් ගන්ඩෝනේ තමන්ට මේ භහරයාාවන් නඩත්තු කිරීම හැකිියාව තියනව කියලවු ොප්පු කළ යුතුයි ඒගේම තමයි හම භරාවකටම ඒකාරී විදිහ සකනව කියල ඔන්නන් ඔප්පු කළයුතුයි. ඒවා සම්පර්ණ කොත්තම ඔුන් තවත් පවතිනක විවාහක අමතර අනෙකුත්තු යාාවට වසර ලබන්නේ. පැදදිරිද අපිදැ කලින් කතකරපු නට ේන්දු සම්බන්ධන්න පනවත් කකරත්. සිංහල පුදගලෙක් න්න ංහල ජාතිකෙක් මහුටවනාව විවාායක් කරගන්න මහ මුස්ලිම් ජාතිකයෙක් විදියට වෙනස්ේ නහුගේ ජාති මාර කරන්නවා දැංහුට පුළන්ද ඇත්තම විවාහතරක් සසිදු කරවාගන්න. ඇත්තටම මේ අයිතික කාරණය එක්තරා නඩුවකදී පළවෙනියටම කතා කරන්න පටන්ගන්න කොට අධකරණය තීරණය කරා ඔහු දැන් සිංහලපුරුව පුද්ගලයෙකු නොවේ. ඔහු දැන් මුස්ලිම් ජාතිකේ. ඒනිසාහට ඒවස්ථාවේදී බහ විවාහය කියන වැරදිට ඔහු වර්දකරුවකුණේ නැහැ. නමුත් පසුකාලීනව තවත් නඩු කටයුත්තකද මේ කලින් දීපපු තීරණය අධි තීරණය කරලා තමුව අන් කෙනෙක් දැන්. එතනද ඔහු චාරිත්‍රාණුකූලව විවාහවෙලා ඒ භහරයාව රැවැටීමේ චේතනාවෙන් සහ වෙනත් විවාහයක් කරගැනීමේ පරමාර්තයෙන්. තමයි ඔහු මුස්ලිම්මාගමටගේ. එතකොට දෙවැනිවරට මේක අධිරය ඉදිරියට එන කොට. ඒති සබධ ෂ පොද වැදගත්කමකින් යුක්ත කාරයක් නිසා මේ සම්බන්ධයෙන් විිනිෂ ම්ඩලයක් රැස්වෙලා තීරණය කළේ මේ ආකාරෙෙන් විවාහය. තමන්ගේ පවතින විවාහය ප්‍රරිබාහම වයනත් විවාහයක් කරගැනීමේ චේතනාවෙන්. මේ පුද්ගලයා ඉස්ලාමාගම වැළඳ ගැනීම වැරැද්දක්. යනුව ඔහු දන්ඩ නති සංග්‍රහ තුන් සියේ හැට දෙකකාවගන්තියටට වැටන බහු විවාහ නම් වූ වැරද්ද කලා තියනවායි කියන කාරණේ තමයි අධිකරනය තිීරණය කරේ. ඒ අනු විවාහය වීමේ පරමාර්තයෙන්ම. තමුන්ගේ පවතින විවාහයට අමතරව තවත් වෙනත් විවාහයක් කරගැනීමේ පරමාර්තය ආගම වෙනස් කරන තැනැත්තෙක්. මේ ආකාරෙන් හ විවාහහිනම් වූ වර්දට වැරදකරුවකරීම හැකාව තිබෙන. පැදිල නීතිී යතුම නිදැන් අපි දැ මේ කතාා කිරම තුර ද අප දන් සාමානෙන් දකිනවේ සිංහල පුද්ගලෙක්න අපි විවා රෙජස්ටර්රයාගාවට හිල විවාහා ඩියාපතිච්ච කිරීමම් සිද කරගන්න. දැ දමිල ජනතාව සහ මුස්ලීම් ජනතාවකොට කොහොම දෙයන්න එකකත්තන්ට දෙයන්න. උන්ගේ ඒ ප්‍රදේශ තුල තින්නව විහාරෙස්ටර්වර හමනත්නන් ඒ සඳහා වෙනම පුද්ගලින් පත් කල තිමවා ීතිය තුළ. ලිම් ඇතැනත්තන්ට කාතිවර ඉදිරිපිටදී මයි ඒගොළන්ගේ අදාල සියලු කටයුතු සිද්ධ කරන්නේ. දමල ජනතාවත් සාමාන්‍ය විවාහඥා පනතරයට යටතර තමයි ඒගොළංඟ ගැනන්නේ යාලගේ විවාහයි සබන්ධ කාරණයදී. එතකොට සාමාන්‍ය විවාාඥා පනතමයි ඕන්ට බලපැවැත්වන්නේ විවාහ රජ ෂාාවරයා ඉදිරි පිටදී තමයි දාළ විවාහලිය පදිංච කිරීම විවාහ ර ජිෂ්ාවරයා හෝ බලේලත් නිලධාරයෙකු ඉදිරිපිටදී. මෙතන දක්ෂණ මම විවාහ රජක්්ෂාාවරයා සහ හෝ. ෙනත් බලේලක් නිලධාරියෙකු යනුවෙන් අදහස් කරේ විවාහ රජිස්්‍රාක් විවාහයක් දියාපදිංචි කිරීමට නීතියෙන් පත්කරලා තියෙන. ඔබෙනත් රජයන් පත්කරලා තියෙන නිල්ධාරින් ඉන්නවා. ඊට අමතරව ඔය දමිල ජනතාව දේවගතිවරයා ඉදිරි පිටදී සිද්ධ කරන විවාාහතියෙනවා සිංහල කතෝලි ජනතාවත් දේව ගැතිවරයක් ඉදිරි පිටදී කරන විවාහ තිබෙනවා. එතන දිය විවාහලයකනය දේව ගැතිවරයා ඉදිරි පිට ීතමයක්ත් සන්තබන්න. ේවගැතිවරය තම විවාහය ඒ අදාල න අයිතික විවා ද චිරම දර බොට පටේ. ග සෑම ේව ගැවරයකුට කිය යිති බල විවාහර හිස්ටරගේ බල ල එක පල විශේෂිත මේ පල්ලියේ පූජකවරයා හරහ තමයි ඔහුගේ බලයලත් තැනත්තෙකු තමයි යාආකාරෙන් විවාහය සම්බන්ධ කටයතුර ොදවල තිය හදල ද ද ම ි ක ාහර. විහවර්ග නක් සම්බන්ධින් ලිය පතිංජවාහා චාරිත්‍රාණකූල විවාහංහසය නැතිවන විවාහ සහ මේ කියන විවාහ සාමාන්‍ය නීතිය යටතේ ගැටලුවක් නෑ මේ නීතිය නීතියටට මේ විවාහවර්ග තුනම වලංගී ක කිය කාරනත්ති කතාබා කර පෞද් කලි නීති තුළේ නතේ ස්වාලා මේ නීති රට නීතිය මුස්ලිම් ීති කියන නීති තුනේද මේ කියන නීති වර්ග තුනම ආර තුනම වලළග භා විදර සැකන එෙමනතයන් ෙන ස්වී තියෙන. දැන් දක්ෂණ ඔය චාරිත්‍රාණකූල විවාහය සහ සහවාය වාශයෙන් සංවාන්සයෙන් අදාළ විවාහකාරණය ඒක වෙනමයි මුස්ලිම් නීතියට සහ තේශවලම නීතිී අතර ගැනන්නේ නැහැ. ඒ මුස්ලිම් නීතිය සහ තේශවලම මේ නීති අයටතර ගැනන්නේ ඒ නීතිීන් ප්‍රතිපාදන යටතේ විවාහයක් ලියාපදිංචියෙන් සහ චාරිත්‍රපවත්වීමට අතයේ තියෙන පුද්ගලන් සම්බන්ධයෙන් විතරයිත්තු. එතකොට සාවාශයෙන් සහ සංවාසයෙන් සහ චාරිත්‍රාණකූලව තිබෙන විවාහය විවාහයක් විදිහට ස්ථාපිත කරන ක්‍රමයක් විතරයි. හැබයිද උඩට නීති තු ද චරිත්‍රා පුළ ව පිගන්න හ ලියපදිංචුව විතරයි පිළිගන්න කරනාව වැරද වැරදිදකහො. උඩරට නීතිය යටතේ විවාහි ලියපදිංචවෙලා තියෙන්ට ඕනනි. අනිත්තක තමයි උඩරට නීති යටතේ කියලා හැම කෙනෙක්ටම මම එහෙ ඉපදුනාය මම එහෙම කියලා බැහ. උඩරත නීතියේ යටතට බලපැවත්වෙන බ පප්‍රදේශ ගැසට කරලාතියන්න. ඒ ්‍රදේශ பදිංචිකරුවන්ට විතரைයි පුළුවන් ඔන්ගෙන් පැවතෙන්න්නට විතරයි පුළුව උදට විවාහ නීතියටතේ ලියාපදිංචි කරන්න. විශේෂයකාරණය තමයි වාසය සංවාසය සහ අදා චරි්‍රராண கோල විවාහ අදාලවෙ එනැහැ ලපදිංච විර ද ීතියට ග . ද ප ති ද පි වාහ බන්ද පවති නව නති රම පිඳ ර පවතින ේත ප සූදාන ව අද ද දවසේදේ ලංගු විවාාහයක් ලියාප ංච ාහයක් සදහ යමේ යම් පර්ශයක් සිටනවන ඔවන් කොමද කටයුතු සදු කරන්නන කොහම ද නුගම රන්නන පි ර ඇත්තටම. ය පාර්ශුව න්දිතවයක් න්න ඔුන් ජවිත ඇලුදෙන් පටන්ග ජීවිත ලොකුම හනේ හැබයි කරගන්න විවාහය සිදු කරගන්න ඔවුන් විවාහයයක් ලියාපිංච කරවා ගැනීම සඳහවන්න ඇගලි ගැෙමින් ඉන්නව විහ සිදු කරගවාගැෙන සුඳ. මේ සඳහා අනුගමනය කරන්න ඕන මූලික පියවර මොනවද. ඇතවශයෙන්ම දෙපාර්ශවයක් විවාහ වෙනව නම්. තමුන් විවාහවීමට නියමිත යොදාගත්ත දිනයක් තිබෙනවාන. මේ විවාහවීමට නියමිත දිනට මනාල පාර්ශවය සසා මනාලියගේර් මේ ත්‍රී පුර්ෂ දෙපාර්ශවයම ශත්‍රී ලංකාව ඉන්නවන. ලංකාවතුළ ඉන්නවන මේගොල්ල තම පදිංචි සාමාන්‍යයෙන් විවාහයක් ලිය අප චාරිත්‍රනුව මනාලියක පැත්තිං ස්ත්‍රීපර්ශ්වය පත්තෙන්නේෙන් විවාහයක් ලියාපදිංචේ සිිද්ධ කරන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවකදී මේ දෙපාර්ශවය පලවෙනීමටම තම යොදාගත්ත දිනයට. විවාහවීමට නියමත දිනට ආමවශය දින දාාහදරකට පෙර. තමමාගේ ප්‍රදේශය රජි්්‍රාවරයාට ගිහිල්ල මෙන්න ේ විදයට අප විවාහමීමට න මතයි කිය විවා දැන් මීම ලබ යුතු තිබෙන. එතක ද හම රජිස්ටාර් රයාාව හමුවවෙෙන් යන වන යම්පාර්ශවය අරගෙන ලිපි න නද ොද ශ ලන ක ොද දගත් ප්‍ර්න. ොකද විවාහ රජිශාවරයාලඟට අරගෙන අපි යනකොට ැන් අපි මේ දෙපාර්ශවය, මේ ස්ත්‍රිය සහ පුරුෂයා. මේ දෙපාර්ශව එකම කලාපයක පදිීංශය වන්න ට න කතර හතු දැ පාර්ෂවයන් දනම එකම කලාපයත්තුල එක ප්‍රදශක්තු ජීවතය. එතකට අප ෝලික වශයෙන්ම වාහ ශෂශාවවය ලඟට යනකොට පලවෙනිම අපේ විවාහ රජෂාවරුන්ට දැන් ඉතාම බරපද විදිට උපදෙස් ලැබිල තියනවා සහ කිසිම ඒතුවුවක් මත බාලවායස්කාර විවාහ ලියාපදිංචයට කිසිම අවස්ථාවක් දැන්න. එතකොට පළවනිම කාරණය තමයි. අපි නිසි වයිස සම්පූර්ණ කරලා තියෙනවාය කියන කාරණය ඔප්පු කරන්න අප ගෙනියන් ඩෝන අපගේ වලං අපගේැකාලේ පැනල නැති අවලගවෙච්ච නැති විදේශගමන් බලපත්‍රය හෝ ඒෙක් කියනමොක්ද එක්ස්පයිඩ් පැනල නැති විදේශගමන් බලපත්‍රය සහ අපේ යදර බලපත්‍ර ගෙනියන් පුළුවන් හෙමනැතක් ජාතික හඳරම් පද ගෙනියන් ඕෝන. ඊට අමතරව දැන් හැම විවාහරජිෂ්ටවරේෙක්ම ඒ දා ඛනවල චයාපිටපත් ලබා ගන්නවා. මීට මතරව විහාර ජිත්‍රවරන්ට විශේෂයෙන් උප ෙසි ල ිල තිෙනවා දෙපාර්ශවයේ උපපැන සාතිිකේ රැගෙනයා යුතු බවට. එතකට ඕර්ජින මුල් පිට පත සහ යට චායාපිටපතක් රැගෙනයා යුතු වෙනවා. ඉලංකාරණේ තමයි මේ දෙපාර්ශවය අපි සාක්ෂිකරුවන් වශයෙන් මෙන්න මේ තැනත් අන්න තම ඉදිරිපත් කරන්න. හම කියලා අප සාක්ෂිකරුව ඉදිරිපත් කරනවා ම් ඒ සාක්షිකරුව සంබධ ෙන් తොතුර රැගෙන යුතු වෙනවා. ද පාර්ෙන් ම කොට සාක්ෂිකරුවන් දනා බගින් රගෙනයාමට ම ත්‍රී පాෂවෙන් සාක්ෂිකරුවක සහ ూష පషෙන් සාක්షකරුවක ක්ෂරුව ද දන එක්ෙන බැගින් දෙතිනෙ ඉදිරිපත් කළේතු වෙන. එකොට ඒ තැත්තන්ගේෙ ජාති හැඳරුම්ත් පිට පත් රැගෙන යුතු වෙනවා. ැ අපි දැම කතාබාහ කරමින් සිටින්නේ එකම ප්‍රදේශයක් තුළ ජීවත්වන දෙපාර්ශවයක විවාහයක් සම්න්ධය. ඇක ඔුන් විවාහ දැන්වීම සම් සබන්ධ ැ මේ කියන ේකන ලේකන රැෙන අප විවාහ රිස්ටාර්වරය හමීමටයඇනු ොත්ම වාහ දැවීම කලක ඒ හරිම වැදගත්. ඇත්තටම අපි විවාහ වනවාය කියලා හරජිස්්්‍රවරයා විතරක් දැනගෙන බහනිි. ඒ නිසා අපි දැන්වීමක් මාර්ගෙන් රජිෂ්්‍රාවරයාගේ විවාහ දැන්වීම් පොතේ ප්‍රදර්ශනය කරනවා. මෙන්න මේ ප්‍රදේශය පදිංචි මෙන්න මේ තැනැත්තිය මෙන්න මේ තැනැත්තා සමඟ මෙන්න මේ විවාහවීමට නියමිතයි කියලා. එතකට මේ විවාහ දැන්වීමෝ භාර දෙනකොට වැදගත්කාරණ කීපයක් තියෙනවා. දැම් මේ විවාහවෙඩ යන ුවල විවාහ රජිශ්්‍රාවවරයා දන්ඩඕන විශේෂ ප්‍රකාශයක්. මොකදදේ ප්‍රකාශය ඇතුළත්වෙන්නේ. ඒක පැහැදිලියොම තිෙන්ඕෝන අපිට වලංගු විවාහයකට ඇතුළත්වඩ කිසිම නයිතික බාධාවක් නෑ. <imlifting> <im <Kitab mole> ො පකාශය දෙන්නන ලිත මංගත් සංගල ලිත ප प्रකාශයක් විවාහලයේ රජිශ්‍යාවරයාලග තිබෙනවා ඒ ප්‍රකාශය දියුරුම් ප්‍රකාශයක් වගේ දෙයක් ඒ පකාශය ලිखිතව කියන්ඩඕන මෙන්න මේ මම මෙයා මෙන්න මේ මගේ මාව තහවරු කරන්න මම මේේ ේකන ඉදිරිපත් කරනවා විශේෂ ප්‍රකාශයක් දිවරුමක් දෙනවා මට වලගු විවාහයකට ඉදිරිපත් වන්ඩ බැරි කිසිම්ම නයිතික බාධාවක් නෑ මට වළංගු විවාහයකට ඉදිරිපත් එළැඹීමේ හැකියාව තිබෙන බවට ඊට අමතරව මේ විවාහය මේ දෙපාර්ශවය අතර සිද්ධ කරන්න නියමිත විවාහය දෙදෙනගේම ස්වේච්චාවෙන් ස්වාධීන කැමැත්තමත සිද් කරන විවාහයක් කියල ඒ ප්‍රකාශය තහරුවවා අපිඒ ප්‍රකාශය ඇතුළත් කරල අපි නිවස යන කට සාධගන මට වශවතාාවයක්න එක විහර වරය ගෞතියන ඒ විහර ි්චාවරයා ළංඟ තිබෙනවා ඒ විශේෂ ප්‍රකාශය දවරුම් ප්‍රකාශයක් වැැනි ලේකනයක් ඒ අප ඒ ඒක අදාළ ආනුශාංගික කාරණ පුරවල අපි ඒත් සන්තැබියත් පැදිරිැන්ි ලිපිලේකනත් සමග විවාහර ජිස්්ාර්වරයා හමුවන්න ගිය ඊට පස්ස ද විහාරස්ටාර්වරය අපෙන් විශේෂ ප්‍රකාශනය ලබාගත්ත ැම හමබෙන් ැ එකම කලාවක ද ලා පක දෙ ඊට පස්සෙම කද සිද් වෙන්නේ නො ද ප කරන්න න ර ට පස අප විවාහ දැන්වීම බාරදනවා වා දැන්වම් බාර දෙන කියන විහර ිස්ටාර්වරය අපට විවාහ දැන්ීම ලබදනවද හොදන අපි වාහ අදාල ලේඛනටික සම්පූර්ණ කරලා. හ දැන්වීම රජිෂ්ටාවරයාගේ විවාහ දැන්වීම් පොතය අලවීමට සලස්සනෝ.ඒ කටේුතු සිද්ධ කරන විවාහ රජිෂාවරයා විසේ අපි අවශ්‍යා අනු ශාංගික ලේකන සපේීමක් සිද කළේතු එතකට අපේ විවා එතනද අපි යසි මුදලක් ගෙවීමක් සිද්ධ කර් ඕන. ඒක සාමාන්‍යෙන් අපි විවාහ රජිෂ්චාවරයට දැනුන්දන් ඩෝන අපි විවාහය කරන්නේ කොතනද කියලා. ඒක හරිම වැදගත්කාරණයක්. ඉස්සල්ලාම මමක හිතන්නේ ඔය මංකේපු උපැන්න සාහතික එකොට ජාතික හැඳුරුම් පත් ඔය ඔක්කොම අරගෙනයන දෙපාර්ශවය තීරණය කරඩ ඕනේ අපි විවාහ රජිෂ්්‍රාවරයාව අපේ මේ තැනට ගේනවද. අපි මේ හෝට ලේටද ගේන්නේ අපේ නිවසටද අපි කොතටද ගේන්නේ ඒමනැත්තං අපි දෙපාර්ශවය ක් ිකාරයොත එක්ක විහර ශ්වරයාගේ කාරර්යාලයටට යනද කියන කාරගෙන ඒක අතිශය වැදගන්න මොකදේ ඒ කාරණය මත තමයි ඉදිරි කටයතු සිද්ධ වෙන්නේ. හේතු තමයි අපේ විවාහ රිෂ්ාවරන්ට තමන්ගේ අදාලා කලාපයක්තියනවා. තමුන්ටේඒ විවාහ කලාපේ තුළෙන් තම රිශ්්‍ර කර ෝනි ඒ රජිශ්ාාවරයට යාට අදා ති කලාපයක වා කරනවා. විශේෂ ප්‍රපානතියනවා විශේෂ අවසර ගන්ඩෝ නාල ැතියෙන ද පර්ශවයන් ඔහුගේ කලාපය වනත් ඔවුන් අවශ්‍යවන ඔවුන්ගේ උත්සෝශාලාාවතියන වෙනත් කලා වෙන ප්‍රදේශක. එතකොට මේ අදාළ විවාහර ජිස්ටාර්රයාට මේ කියන උත්ෝශාලාාවට ගිහිල්ල මේක ලිය පදංච කිරම තුදර ශස ල නිලදධරීන්ග සහ ඒ අදාළ කලාපේයට අදාල් විවාහර ජිෂ්ාවරයකින්වුවන්න. ඒ තැනත් තන්ගෙන් ඒ අදාලා අවසර පච්‍ර ලබාගන් අවසරයක් ලබා ගණඩෝ නි ලිකි තවසරයා අන්න ඒ කාරණනී. අපි ඉස්සල්ලම ඔය ලේඛන වගේම විවාාහය කරන්නේ හොතනද අපි කොහොමද තැන්ට විවාහර ිෂ්චාවර යාළන්ට යනවාද නත් තංගේයාගේ කාරයයාලේට කරන්න නැතු. අපේ ැනට ගේනද කියනෙක අපි දැනගෙන තමයි න්දෝන අපි වැඩිහිද ොත්තේ කකතා කරල අවශ්‍ය තීරණ අරගෙන තමයි අන්ඩෝන. පැදල. අද මෙහම කාර්ණාවකද නනිතිීන් තුමින් ද. අපිතුදු දන්මීමම ප්‍රදේශයක්තුළ වාසයක පර්ෂන්ය දනෙක්නේ පාර්ෂයන් දිිත්වය. ේශ දෙක්වාසය කරන්න එක කොම කක්ද කරන්නවා. එතකොටත් දැන් මංායිකිවේ මනාලියකි පැත්තෙන්නේෙ සාමාන්‍යයෙන් මේ විවාහයක් ලියාපදිංචය කරන්නේ. එතකොට පුරුෂපාර්ශවය ඉන්න වෙනත්ලා දෙපාර්ශවය කලාප දෙකක්. ඒ වැනි අවස්ථාවකද අපි මේ විවාහ දැන්වීම දෙපාර්ශවේම විවාහ අදාළ විවා රජිත්‍රාවවරුන්ට ලබාදියයුතුයි. ලබාදීලා දැ ිතනවා මෙත ශ්‍රීපාර්ශවය පත්නෙන් තමයි අප විවාහ ලියාපදිංචි කරන්න. එතකොට පුරෂපාර්ශවය කරන්න ඕන, හමුන්ගේ දැන්වීම විවාහ රජිෂ්ටාව තමුන්ට අදල් පලවනිය දෙපර්ශවය ස්ත්‍රියගේ විවාහ රජිශාවරයා වෙත ගෝස් තමුන් මේවා කරින් විවාහයයක් කලියා පතිංචි කරනවාය කිය අර ේකන ඉදිරිපත් ර ප කන න දෙපර්ශවය දෙපාර්ශවය වෙනුවෙන්ක් පර්ශවකට ඇතියේ හැකියාවති වෙනවා දෙපාර්ශවයම කියනෑ නමුත් දෙපර්ශවයම තොරතුර රැගෙනයා යුතු වෙනවා. එතකොට මේ දක්ෂණ මහ මට කියන්න බැරි වුණා අපේ වි දැන්වීම දිත්. අප ඉදිරිපත් කලතු විශේෂ තොරතුරුතියෙනවා. අපේ නම්ගම් හරියට ඉදිරිපත් කර ඕන එක බොහෝම වැදවත්කාරණයක්. මොකදයි විවාහලයේ දැන්මීමෙන් අනරෝ විවාහසාහතිකේ ඉදිරිපත් කරනේ ඉදිරිපත් කරන තොරතුරු තමයි. එතකොට එතනදී විවාසාහතිකේ ඉදිරිපත් කරන වෙලා වෙදිත් මාමයක තාම විශේෂකාරණයක් වශයෙන් කියන්න අවසරයක් පතනවා. හේතුව අපි විවාහලකන ලියාපදිංචි ඉදිරිපත් කරනන්න පස්ස විවාහසාතිකේ. අපිට අපේ නමවැරදි මුර්තජනය ඇතුළත්වෙලාන දන්ත ජකුර දාණ් ඕෝනේ අපේ වයිස වැරදීකිවට කිය අපි රෙි්ටාවරයා ළඟට ගයාට රෙජිෂ්ටාවරයට කිසිම දෙයක් කරන්නබෑ. අපි ආයි උසාවිියකට ගිහිල්ලා අධිකරණේ අවසරයක් ගණ්ඩෝනනි මේ රජිෂ්ටාාවරයා ආයි මේගේ යම්කිසි වෙනස් කකමක් සිද්ධ කරනවවා. ඉකොට අපි ගෙදරින් යනොටම තීරණය කරගෙන අන්්ඩෝනේ අපේ අපි නම ලියන විදිහ. නමේ තියන අර පරත අකරු අක්කර අතර පරතරයයක්ත්තිේ නවද වචාතර පරතර ඇත්ති නොද ලංකරලදලියන්න ඇත් කරලද. මේව මේ ප්‍රායෝගිකව ේදිනෙදා අපි උසාවිවල ඉතාම දීර්ග කාලයක් ගිහිල්ල කරදර වෙලා හදා ගණ්ඩෝනි පසුකාලීනව. එනිසා අපි යනකොට විවාහ දැන්වීම දෙන්ඩ යනකොටම නම ලියගෙන්ඩෝන විදිහ පියාගේ තොරතුරු. අපේ වයස ඒ අදාල දිනේද. විවාහවැන්ඩේ බලාපොත්තු වෙන දිනට පෙර වසරට අපි වයිස කොච්චලක් සම්පූර්ණ වෙනවද. ඒ වයස ඒ සියල ොරතුරු නිසාාකාරෙන් හරියට ලියාගෙන කරගෙන ඇතුළත් කරන අන්ඩෝනි. එතකොට තමයි අපි දැන් අතාකරමින් හිටියේ පාර්ශව කලාප දෙක ඉන්නවනම්න්නේ. තකොට ඒ අවස්ථාවේද අපි ලින්ම්ම අදාලා පාර්ශවේ රිශ්ාවරයාළඟට ගිහිල්ල නිසි ආකාරයෙන් ලේකන ඉදිරිපත් කරලා. අපි ොලින්ම ඒ දැන්වීම ලියාපදිංචි කරට අවසරේ ගන්න. ඊට පස්සේ ඒ අවසරයාරගෙන පුරුෂ පාර්ශව උදාාරනයක් විදරගත් ස්ත්‍රී පර්ශවේරියයාපදිංචය කරන්න. අපි පුුෂ පාර්ශවේ අදාල රජිෂ්ාවරයා වෙත ගිහිල්ල රජිශ්ාවරයාම මේ තුොරතුර දිරිපත්රන. ඒ අවස්ථාවේදයේ පුරෂ පාර්ශවය විවාහාර ජිශ්ාවරයා විශේෂ අවසරයක් අපිට දෙනවා මෙන්න මේ ලවිහ ලියාපදිංචි කරන්න මෙන්න මේ අදාළ මනාඩියගේ පාර්ශෙන් කටයුතු සිද්ධ කරන්න. එතකොට අපි ආඒලේ කන අරගෙන ගිහිල්ලා ආ ඒ අදාළ විවාහ ලියාපදිංි කිරීම නියමිත රජශ්්‍යාවරයාවෙත ඉදිරිපත් කරන්න ඕන ඇෙ ද ම දමත දති බලන ඇත පැදිලූ ම මලා මනාලාල පාර්ශවේ විවාහ රිස්ටාර්වරයම් සහතිකය දෙෙන මහෝට විහාවීමට හැකියාවක් පවතින කලින් විවාහයක් නැහැ කියන කාරණාව දයි ලබාදන්න නහ දක්ෂණ. එතනද දැන් ඇත්තරම කලාප දෙකක ඉන්නකොට මේවා මේ විදි ප්‍රතිපාදන හදලතිනේ සංගලනය පහසුවට. එතකොට ඒ රජිෂ්ටාවරයාලගට ගිහිල්ල පුරුෂ පාර්ශවය. න්න මේ දිනේදී මෙන්න මේ ි කලාපයෙන් පිට මෙන්න මොව කසාද බන්දිනා මෙන්න මේ දිනේදී. එතකොට මේ රජිශ්්‍රාවරයා ඒ සම්බන්ධෙන් දැනුවත්වෙනවා. එතකොට එතැනදි එකක් ඒ රජිෂ්චාවරයාගේ වාර්ථාවකේ තොරතුරු ඇතුළත් කරනවා. එතකොට නැවතවක් මේ තැනැත්ත වෙනත් කාන්තාවක් සමගපිහිතමු මේ රජිශ්ාවරයා ළට ඇවිල්ල වෙන තු වායක් කරට හදනවායි කියලා. එතැද යම් කිසි මතයක්ක රජිස්්්‍රාවරයටට තියෙනවා මෙයා කලින් ඇවිල්ල විවාහ වනබාඩ මට දැන්වීමක් මෙහෙම දුන්න. අ නිත්්‍යගතමා කලාප දෙක ඉන්න අවස්ථාවකදී විවාසාාතතිකගේ ල්‍යාපදිංචිරි ඉදිරිපත් කරද්දි. අර රජිශ්්‍රාවරයා දැනුවත් කරලා ඒ රජිස්්්‍රාවරයායටත් මේ විවාහ දැන්වීමක්තම අපි දෙන්නේ. ඒ විවාහ දැන්වීම මතම අප ඉදිරිට තුටික සිද් කරන්න. හ දැනුවත් කිරීමක් සිද්ධ කරනවා හගේ අවසරයක් ලබාගත යුතු වෙනවා මොකද දෙත කොට. අපේ විවාහ ියපදිංච කිරීමට නේවිත ර ශ්‍යාාවරයා. ඒ සම්බන්ධයෙන් කිය න මේ විශේෂ අවසර මත වන්න මෙ මේ රජිස්ට්‍රාවරයාගේ අවසරේ මත තම මේ විවාහලයකනේ මනමේ දෙපර්ශය විවාහයඇතුරත් කර හ කෙසේ හෝ මනමාල පාර්ශවේගේ හුගේ විහාරරිස්ටාර්වරයා දැන්ම මක්සුදු කරහම හු යම් ලේකනයක් ලබාදෙන මනමමාලියගේ පර්ශවේ විහාරජිස්ටාර්වරයායට ලබාද ස කොට දැ මේ ලේඛනයක් රැගෙන අපි යන මනමාලියගේ එහහිමට මනාලිය පර්ශව විහාරස්ටාර්වරය සම්බදධ හට ම කක්. . දා වාහ జිస్ රයාගේ ර හින් අපි කරනවා.

අපේ ඒ අදාල විවාහ රජිෂ්ාවරයා හෝවරියව අපේ තැනකට රැගෙන නවාවනම්. එතකොට අපට රුපියල් එක්දා සාරසිය හතරිහක වගේ මුදල අපි ගෙවන් ඕනේ අතේක ගස්තුකුත් රපියල් හැටක වැඩිපු මුදල ගේව ීතු වෙනවා. එතකොට ඒ අවස්ථාවේද අපේ ඒ අදාළ සාමාන්‍යකාරණය තමයි විවාහරජිෂ්ාවරයාට නීතිය ප්‍රකාරව බලතල දීල තියෙන්නේ. ැමන්ගේ කාර්යාලය තුළ වාහිලියා පපදිංචි කරඩන. එතුකොට අපි ඒ අදාළ විවාහර ජිෂ්ට අවරයාව හෝවරියව තැනකට රැගෙන යනවාන අපි අදල් ප්‍රහණ පසකම ඔහට හෝ ඇයට සම්පාධනය කළේතු වෙන. ඉන් පස නීතිීගතුමනි දැහන් අපි විවාහ දැන්වීම පළ කරලා අවශල ඒකන ටික ලබාදීලා විවාහ දැන්වීම දවස් දාහතරක් තුළ පල කරලා දැන් අපටඇතිනිහට පිරමක්ද කරන්තින පි විවාහය සඳහයල බැලුවන් ැඩලක් නද එතකොට විවාහ දැන්වීම පල කරලා දැන් දවස් දාහතරකට පෙරාපි විවාහ දැන්වීම පලකරනවානිෙ ඒ පලකරාට පස්ස දවස් දොළහක් ඇතුළත හෝ මාස තුනකට නොවැඩි කාලයක් ඇතුළත අපි මේ විවාහය සිදු කළ යතුව වෙනවා වස් ධාතකදැන්වීම පලළකාට පසස්සුව ඒක කියන්නේ මාස තුනක් ඇතුලත ඒ දැන්වීම දීපු දවසඉන්දලා මාස තුනක් ඇතුළත මේ කියන පුරුෂයා ඒ කියන පුරුෂයාා සහබී කියන කාන්තාව විවාහ වියතු වෙනවා. යම්ඒකින් මාස තුනක් ඇතුළතඔුන්ට විවාහ ලියාපදිංචි කිරීමට නො හැකිවුණොත් නැවත වරක් විවාහ දැන්වීම ලියාපදිංචි කළයුතු වෙන දැන් මේකන විවාහා දැන්වීම පල කරන්නන්නේ කොහ දේක කියන්නේ ප්‍රසිද්ධමමාධදේක පලරනව දෙෙමනත් නම් යම් කිසි ප්‍රාධශලකම්කාරයාල හෝ හිමතදක පලරනවත් කොතද ක හ කම් වරයාගේ දැන්වම් පොතක්තියනවා. අන්න ඒ පොත්තේ මේක ප්‍රදර්ශනය කරනවා. එතකොට ඒ දැන්වීම් පොත ඒ ප්‍රදර්ශනයරපුහම ඒක ඕන තැනත්තෙක කාරය දැන ැනීම හැකියාව තිබෙන. තවත් සමහර අවස්ථාවල ද ප්‍රාදේශය ලේකම් කාරර්යාලේම තමයි යයි විවාහර ජිෂශාවරයාගේ ය කාරයාල තියෙන්නේ. සහර විවාර ජ ශ්වරන්ගේ ප්‍රාේශ ේම් කාර්යාලවෙලත් තින්නවා. ඒ අවස්ථාවේද ප්‍රදේශ ේක කාර්යාලේ අදාල පොතේ දැන්නනින් ප්‍රදර්ශය කරන. පෑදලිදැන් අපි දකිනෝ ගොඩක් වෙලාවට පාර්ශවයන් මෙහෙම ප්‍රදේශ දෙක්ක පාර්ෂවන් බෞට පත්ව වෙනකොට. හොර එඩ්්‍ර දාලහෙමනත්වම් වැරදි ලිපිනයන් දාලා විවාහලියාපදිංචි කරගන්න උත්සාහගන්නහටයුතුරන්න ඇතර මොකක්ද මෙහේතුව මොකද මේක යන ල පෑමහමරත් ඇත්තර ල ර ලිපිනයන් දාන්න ඔය කලාප ප්‍රශ්නය නිසා මත වෙන්ඩ ඕන කියනකයි මගේ පෞද්ගලි අදහස මොකද පිටල කලාපේක වුණනත් ඒගටිකක් ප්‍රසිඩියක වැඩනේ එතකොට ඒ වගේ හැබැයි විවාහයක් වඩ අර ශක්මතාවේ තිබෙනවනම්. විවාහ අඥා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව බළංගු විවාහයක් වඩ සක්නෘතාවේ තියෙනවනන් අර වෙනත් විවාහකට ඇතුළත් වෙලානය ර අපි මුූලික කතාකරපු කාරණ සම්හූර්ණ වෙනවස්ථාවදී. ලිය ලිනිියක් වෙන වැඩදි ලිපිනක් ඇතුළත් කලාය කියලා විවාසාතික අවලංගුව වීමක්කෝ ඒක තියන ප්‍රතිඵල රහිතවීමක් සිද්ධ වෙනන නමුත් නීති විතුම මතක හැටේට සාමන්‍යවාගන හල සහමන වන්තීර්තකට දදාලව තියනවනේද මේ වැරදි නම් සඳහන්කිරීම ලිපිනිියන් සඳහන්කිරීම විවාහයයාලංගු අවලංගු වීමට බලපෑමට හේතුවක් කෙනගේ. ඒක හරි නමුත් එතනද දැන් ඔබහපු ප්‍රශ්නයයි දැංගහන ප්‍රශ්නයි ප්‍රශ්න දෙකක්. මොකද දැන් අපි හිතමුූ දැන් ඒ කියන? නම තියෙන කෙනා බී කියන කෙනාව විවාහ වෙනවා දෙන්න විවාහ වෙනකොට බීග කලාපේ විවාහෙනවා ඒත් තැද්රස්ස එකක්දාන බීග කලාපෙට අදාළව. එතකොට ඒ අවස්ථාවිදි පුද්ගලියෝ දෙන්න නිිශ්ෂිතයි. ඒ ඒග නම හරියට ලියල තියනවා. බීග නව කියියලතියෙනවා තොතුරු සත්‍යයයි. එතකොට ඒ වාහාව කිසිම විදියකින් ශුන්්‍ය බලග හිත වට කාරයක් කෙන්නේ නෑ. නමුත්දැන්. ඒ කියන කෙනාගේ නම ඒ ඒවනට යා විවාහ පොත රඇතුලත්කරොදත් මගෙනනව ඉසට් කියලා. තකොට අන්න්නේෙක විදිහටන තන පැෙනීන්නේ. අන්න එතකොට තමයි ඒ විවාහය බල රහිතවෙන්නේ. පැදල දවසේද අප ජනතසේ පිසයි වට සරහ තුලින් කතාාහ කරමින් සිටරන්නේ විවාහ සම්බන්ධය පවතින්නාව ීතිනම සම්බන්ධයෙන්. මකද අද වසද තව ඉදිරියේදී හෝ ඔබට නීතිය පිළිබඳ දැන ගනීමට අවශ්‍යන කරන හෙලක නි ජීවිතතු ඔබේ නිරිදාජීවිත තුරද මේ සබඳන්තා කිරීමට අපිට බෝරුකාරණාති සාහ ඔබටත් බොෝකරුණුකාරණ ඇති මේ සම්බඳධ ැනගැනීම සහ කේත අපිට කෙටි විරමයක් ලබාන්න අපි නවතත් ඉතා ක්මනින් හුවේ ඉදිරි ගැටලු කාරර්ණ පිළිබඳ. අපි නිවරදිව සහ මගකීමක් සහිතව වි්‍රහ කරගම අපිට කෙටි විරාමයක් ලබාද. විේ බෝද දෙනෙක්ගේ බලාපොත්තු වෙන්නේ ලස්සන. තක හිටන විවාහමංගල්ලයක් ලබාගැනීම මකො මේ ජීවිතය තව උපාදනයක් එමනත්න තම උපතා එමනත්තන් ජීවිතය අනාගතේ තියරණයරන තවක්සාධකයක්ක්විදට විවාහ අපි හැම සලරන සහිති අපි අදදවස්සේද සූදානම් වනා ජනතාසේ පිරිිසයි ැලසටහන තුලින් ඔබගේ ජීවිතයට මෙතරම් බලපෑමක් කරන මේ විවාහය සම්බධෙන් පතින්නාව නීතිරාම පිළිබොඳ කතාබා කිරීමට කෙසේත අප විරාමයට ප්‍රථමයෙන් කතාා කරමින් සිටි මේ විවාහය කියපතිංචි කිරීමේ පවතින්න ව ප්‍රයෝගික පතිකට පිළිබඳ ප්‍රායෝගි පතිකඩ ඔබ ීවිත නිතාමත් පදගත්වෙන නිසාහ මේ පියවර ඔබ නිවරදි දන සිටියෝ ඔබට පුළුවන් ඔබේ කටයුතු ත මත් පහසුව සිදුතුරවා ගැීමට සහ මේ ජීවිතය වැදගත්වෙන විවාහයදී. ප්‍රශ්න සහග තත්ත්වයක් ඇති නොවී මේ කටයුතු ඔබට සිදුකරවා ගැනීමතිඒ සම්බන්ධය නොබෝ දැවත්කිරීම වගකීම ශ්‍රයි ලාංකය මාධ්‍ය භිමානය විදියට අපි සූදානම් අප අතට ගැනීමට කෙසවෙතත් අප කතාභාව කරමින් සිටිය විවාාහ ඩිය පතිංචි කිරීම සම්බන්ධය. තිති හර ල් හම දැන් අපි තමහ කරමින් සිටීමේ දැන්වීමම් පලකිරීම සම්න්ධය දැන් අපි අසන ොතේ හිටියේ විහාහර ජිස්ටාර්රයා දැන්වීම පල කරලා. මෙතනින් හට මක්ද සිදුවන පියවරයන්. දැන් දක්ෂන ඔය දැන්වීමක් පලකිරීමේ බලාපොරොත්තුවම තමයි. යම් කිසි විරෝධතාවයක් තිබෙනවනම් විවාහයට විවාහය සම්බන්ධය. ඒ දැන්වීම ඒ දැවීම ප්‍රසිද්ධිය පල කරන්න ඕන තැනත්ෙකට ඒ විවාර ේකම්වරයාගේ කාර්යාලයේදී ඒ දැන්වීම බලන්ඩ පුළුවන්. ඒකට කිසිම බාධාවක් නෑ. එතකොට මේ දැන්වීම පලකිරීමේ තියෙන පලවෙනිීම අභිප්‍රාය තමයි යම් කිසි තැනැත්තෙක්ට විරෝධතාවයක් තිබෙනවානම් මේ ලියාපදිංචිකිරීමට නියමිත විවාහය සම්බන්ධය ඔහුට හෝ ඇයට පුළුවන් ඒ සම්බන්ධය රෝධතාවයක් ඉදිරිපත් කරන්න. ඒක තමයි ප්‍රධානම කාරණයේ දැන්වීමී. තකොට ඒ විරෝධතාවයක් ඉදිරිපත් කරන අවස්ථාවකද. විවාහා රජිශ්්‍රාවරයාට ඒ ඉදිරිපත්විය ඉදිරිපත් කරන පදනම සාධාරණ පදනවක් ද නැත්තං ඒකට යම්කිසි කරුණු කාරணා තියෙනවාද කියලා බලලා විවාහය ලියயாපදිංචි කරීම කටේතු කැනෙ. අදාළ චෝදනාව සයෙන් අදාළ විරෝධතාව සම්බන්ධයෙන් මිසි ආකාරයෙන් පරීක්ෂණයක් සිද්ධ කරලා. ඒ විරෝධතාවය ප්‍රමාණමත් කරුණු මතසා සාධාණ හේතුමත ඉදිරිපත් කරනවා මේ විවාහෙලිය පදිංචිට කටයුතු නොකර සිටීම හැකාව තිබෙනවා එම නැත්තං ඉදිරිපත් කරන්නේ පදනම් විරහිතව හෝ අසත්‍යය කරුණු මතනම් තමුන්ට ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකිනම් ඉදිරිපත් කරන චෝදනාව පලරහිතයි කියලා. විවාහහිලි පපදිංචරක කටයතුකිීම හැකාව තිබෙන. ද නීති තුමේ ද හහිතුමදන් සිදවාකාරයක අපිගෙනවා විරෝධතාවයක් පලවුණනේ නැහැේ ලස්සන වැඩේ කර ඔන්න හැබදේීමදැ සූදාන. මවතාවති පුරුවන්ද කියන දෙ පාර්ශවයට අදාළල දිනේදී තමගල හල්ල පඳංච කිරීමට දුු. දු කරන්න හමනදන තවට පුර්ුවවන්තිනොදය මොහරනීතිමේ කෘති්‍ය දකරීම සහහා. හනෑ. අපි දැන්වීම ලබාදලා ඊට පස්සේ අපිට ඇතම මේ දැන්වීම ලබා දුන්නට පස්සේ අර මාස තුනනා කික්මන්ට කලින් ඕෑම අවස්ථාව යහලිය පපදිංචිකිරීම හැකියාවත් තිබෙන. ඒ දින මාසතුනාා කිකුත්තුෙන්ට කලින්. අදාල ලේකනටික හරියට නිසි පරිදි පුරවලාදන්නඩඕනේ. තුෘටි නිසි කාරෙන් ඇතුළත් කරලතිෙන් ෝන විශේෂෙන්මං විශේෂයෙන්ම නැවත නැතත් මේ අපේ ආදරණීය බලාගනින්න ප්‍රේක්ෂක ජනතාවට කියනවා. නම ගම හරියට පුරවල තියෙනවාද. ඒ நම්වලතින අක්ෂර විஞ්ඥාසය හරිද වයස සටහන් කර තියනේ මොන හරිිය අම්කිසිද දෝෂ තිබනවාද. එතුකොට අකරුවල සහරවාචන ඒවාසකම ඈත්කරලියලද ලංකරලලියලද. ඒ හැම දෙයක්ම ඉතාම සුපරිීක්ෂාකාරීම. බල ඒ අදාල ඒකනවල පුරවල දීියයුතුව තිබෙන ඒ ඒේකනටක නිසාකාරෙන් සම්පපුර්ණ වඋනහම විවාහහිලිය පදිංචරය සි බදාව ඇතිවන්නේනෑ දන් ීග තුමේ ද අප විහලිය පදිංච කරන අවස්ථාවේදී. අපිට හමුවන්න මේ කියනි රිිනල් ඩිෆිකටක් හෙමනැත්තේ හරිම විවාහා සහතිකේ දහෙම නැත්නම් අපට ඒදා දවසිදහම්ේ හතික පිටපතක්. ඇත්තරම දක්ෂණ අපේ ඕනමල ඒකනයන් දැන් අප ඔප්පුක් ගත්තත් සහතිකයක් ගත්තත් පිටපත් වනකින් යුක්තයි. එතකට මේ විවාහර රජිශ්්‍යාවරය ළඟ තියෙනවා වේ පිටපත් තුනක් තියෙන ලේකනය. එතකොට ඇය ඇයගේ මුල් පිට පතර තමයි අපිට අපේ සියලු විස්තර ඇතුළත් කරලා විවාහය සිදු කරන අවස්ථාවේදදි. ඇය පිට ඒ සංකේතවත්තා ආකාරයෙන් බාර දෙෙනවා. එතකට ඒ දෙවනි පිට පත අදාල ප්‍රාදේශය ලේකම් කාර්යාලයට. මේ ි වරිය හෝවරයා සි යොමු කරනවා. ඊට පස් අනෙත් පිට පත මධ්‍යම ලේකනාාගරයට ොමකිරීමක් සිද්ධව වෙනවා. එතකොට මේ ඇත්තරේ ලබාද දෙන පිටපත් නොමිලේනි කුත් කරන පිට පතක් නෙවෙයි අප ඒක යම්කිසි මුදල ගවනවා පපදිංචි කිරීමේදී ගාස්තුක් ගවවා. නමුත් පැහැදිලිව අප හැමෝම දැනගතයතු කාරණයක් තමයි. යම් කිසි කාරණාවකදී අපිට අවශ්‍ය පිටපත වන්නේ අපිටර පළවැනියට පූර්ුවෙන් රැජිෂ්්‍ර විවාහ ලියාපදිංචි කරන අවස්ථාවේද සංකේතවත්ව භාර්ධන පිටපත නෙමි. අපි මධ්‍යම ලේඛනාග ගරේතියන පිටපතක් ප්‍රදේශය ලේකම් කාරර්යාලේ හරහා ලබාගතයුතුව වෙනවා. ඕෑම ලකනක ල්පිට පතක් විදිර සලකන්නන්නේ ේකනේ. එක්න රදාල ලඛනේ ලියා පදිංචිකිරීමෙන් පසුත්ම ලරන ලකන. ඔබහරි. ඒවගේම තමයි සමහර අවස්ථාවලදී මං අපේ මේ ආදරනිය ප්‍රේක්ෂක ජනතාවට මේවා මම කියන්නේ එදිනෙදා ට දකින උසාවේදි මම කින අත්දකේම් තුළි. දැන් අපි ඒ අපිට පලවිනටම දෙන ලේඛනේ අරගෙන පොහෝම සතුටින් විවාහය කරලා දැන් ඔන්න දෙන්න ගිල්ල පදිංචිවෙලා දැන් ඉන්න දර මල්ොත් හදලා. ොම ඉන්නවස්ථාවද අපට විදේශගත ෙන් ඩෝන වෙනවා. දරුවග පාසට ඇතුලොත් කරණඩ අවශ්‍යව වෙනවා ඒ වෙලා වෙදි අපඇත් ගණ්ඩඕන ප්‍රදේශලයකම් කාරර්යාලේ රුපියල් ස එක මුදල ගෙවල ලියාපදිංචිකි අර ාස්තු අක්ග්‍යවෙල ලබා ගන්න පිට පත. සමහර අවස්ථාවලදී ඒ ගන්න කොට. අපේ විවාහට අපිට මුලින්මදයන පිට පතයි දෙවැනියට දෙන පිට පතයි සුළු සුළු වෙනස්කම් තියෙන්න්න පුළුවන්. හේතුව තමයි. විවාහයේ රජශ්ව කරන රජිෂශාවරයා හෝවරිය මේ කාබන් කොල තියල නෙමේ මේ පිටපත්ලියන්නේ. ඇය ඔහු ඔහුගේ අත්තකුරෙන්තමා මේ පිටපත්වනම පුරුවන් ඒ කාරිිය ආකාරය. එතකට හුට හෝයට වැරදක් සිද්දවට පුලුවන් මොකද මේ ඔක්කොම මනුෂ්‍යයෝනේ. ඒ නිසා හැම වෙලාවකදිම ඒ විවාහලම් පොතක පිටුසී කටාසන් ප්‍රමාණයක් තිබෙනවා එස රච්චගමන් ගේ සම්පූන පුොතු ප්‍රදශලයකම්වරයාාවත භාරධදනවා වි රජිශාවරයා හෝවරිය. හැමවෙලා දමිට නොමිලේලබෙන පිටපත ැබුණ ගම ඒ ලැමිනේට් කරලා එක ෆයිල් එකක දාලා අරන්තයකවිතරක් නවෙේයි කළ යුත්ත. අපි අවිවාාහ වෙලා මාසපහක්කයක් ගියාට පස්සෙ ප්‍රාදේශලයකම් කාර්යාලයෙන් පිටපතා කයිතුුම් කරලා බලන්ඩෝනනි මේ පිට පත්ද්කේ සසන්ධන බලන් ෝන. හරලාලටිට වැරද ඩුගාඩුක් තියන්න ලුව. සහමගේ සරලම ගැටල දැන් එතකොද අපි ගාව තියෙන අර ල්ම දවසය හම්බෙන සහතිකේද හරිම සහතිකගේ. එමනත්තන් අප පාදේශ් ලකම් කාරලින් පසූගන සාහතික. දෙකම හරිම සහතික හැ ලියා පදිංචල ලියප එක තමයි. නමුත් අපේ නෛතික කටයුතුවලදී සහ ඒෝ අදාල ආයතනවලට බාරදනකොට අපි ගණ්ඩෝනේ ලියාපදිංචි කලලායින් පස්ස ලැබෙන පිටපත්. සාමන කොපමන කාලයක් මේේසන්ඳහගත වෙනවතු අපිට සාමන කොපන කාලායක් අවශ වෙනාවද මේකේ. ලියාපදංච කිරීම සහත කියල බග ඒක විවාහ ප්‍රමාණය අනුව තමා තීරණය වෙන මොකද රජශ්්‍යාවරෙක්ට ඒ සම්පූර්ණ පොත ඔහුට ඔෝයට දල ප්‍රදේශ ලේකම් කාරයාලයට බාරදෙන්න්නඩ පුළුවන් විවාහලේකනේ සම්පූර්ණ ඒ කොළ ප්‍රමාණ ඉවර වුණට පස්සේ ඒකට සාමාන්‍යෙන් මස තුනක කාලයක් යන්්ඩ පුළුවන් මස හතර පහක් සාමාන්‍යයෙන් දළවශයෙන් මස කීපයක් යැනකට ඒ පොතා අවසන් වෙනවා. ඉන්න අනතුරුව තම අපිට පුළුවන් ප්‍රදේශ ලයකම් කාරයාලෙන්ගේ ගොුව පිටපතා කයිතුුම් කරන්න. මැලි දැන් අපි හිතම නීතිීගඥතු මේේන දැන් අපට දවස් දාහතරකට ප්‍රථමයෙන් මේ දැනවීමමක් ලබදෙන් සිද්ධ වෙලා තියෙනවානේ කෙනෙකු දවස් දාහතරක් බලාගෙනඉන්න බෑ යම් කිසි විශේෂ හේතුවකට මොන්ට ඉතාමතික්මණ මවාසුදුකර ගැනීමට අවශ්‍යන මෙහම අවස්ථාවකද අපි මොකක්ද කරන්න මොව මොකදන්නේ නෛතික ප්‍රතිපාදන ඇත්තරම දක්ෂණ මේ දවස් දාහතරක කාලයක් දීලාතින්බට ඒ දවස් දහතරට වඩා අඩුකාලයකින් වනත් ඒ දැන්වීම ලබාදුන්න හම විවාහයක් ලියාපදිංචිකිරීමේ හැකියාව තිබෙනවා. අවම වශයෙන් දින හත්තරකටලින් හෝ එවැනි දැන්වීමක් සිද්ධ කලොත් විවාහ රජශ්‍යාවරයෙක්ට පුළුවන් විවාහයක් ලියාපදිංචි කරන්න. අපි හිතම අපට දැන්වීමක් නකුත් ලබාදෙන්ට කාලයක් තිබනෙමනෑ කියලා. ඒත් රජශෂ්‍යාවරයායට විහ ලියාපදිංචි කිරීමේ බාධාවක්නෑ අර අපිකත් මුලින් කතා කරපු නයිතික කාරණා බාධාවක් නොවන්නේ නම්? දැන්වීමක් ලබා නොදුන්නාය කියන පදමින් විවාහලිය පතිදිංචි කරන්නට බෑකල ප්‍රතික්ෂය කරන්නබ. ඉග පහදලිීම මටත දවසේද හක් කරගීමට වශන මට අද දවසේදි හිල්ල කතාාහල් විහර සිදදු කරන අද වාහයක් වශන්ලිය පදිංචිකිරීමහැකව තිබෙන කිසිතු බාදාවක්න. එහෙම හදිසි විවාහයක් ඒ අපිතුමන්න දස්දාාතරට අඩුවෙන් සුදු කන්න එහමනත්තන් දැනීමක් ලබා නොදිසිදුකන් විවාානය හදදිසි විවාභාවට පත්වවෙන්නේ. එහෙම හදිසි විවා සහර සාමාන්‍ය විවාාතර යම් කිසි වූ වලංගුභාවය වෙනසක් තිේරෝත්. න කිසිම වලංගුභාවේ වෙනසක් නෑ විවාහ වඩ නයිතිකර අශක්නුතාවයක් නැත්තා? කිසිම ආකාරයකින් දැන්වීම බාරදුන්නාය ඒ කාලේ ප්‍රමාණවත් වනේ නැතිය හදිස්සි විවාහයක්ක සිද්ධකරේ කියලා විිවාහ ලේඛනය හෝ විවාහේ තියෙන අයිතික බලංගුතාවට කිසිම බලපෑමක් වෙන්නේ නෑැ ද නිදින තුමීද අප මේ විදියට විවාාහයක් ලියාපදිංච කර ගැනීමෙන් අනතුර අපි දන්නව මොහෝවිට පාර්ෂවයන් දෙදනාගෙන් එක්ක අයකූ අනික් පාර්ශවය නිවසට ම සිදුවෙනවා මයි තු මෙහමවස්ථාවක දෙක් පර්ශවක තිය හැදුුම්පතේති ලිපිනට ඩව ව ලිපිනේ මයි ඔහට හෝ යට ජීවත්වීමට සිදුවන්නේ. මෙ මේ මස්ථාවද අපි මොකක්ද කරන්න ොන දනුගමන කරන්න පිවරමකද අඇත හට චන්ද හුට භාවිතා කරේ මට සිදුවෙනවාහ හුට අවශ්‍ය ලිපිලේගෙනටික හගේ අදාල ඉනිවසට ගැනීමට අවශ වෙන. මේ අවස්ථාවද අපි මොනවගේ පිවරක් දනුගමනය කරන්නඕේ. ඇත්තටම ඒක හරි වැදගත් ප්‍රශ්නයක් මොකද අපි විවාහ වනාට පස්සේ. අපි පලව නිවටම දැන්ක් සාමාන්‍යයන්න වෙන්න ස්ත්‍රීපාර්ශවය පුරෂ පර්ශය ගෙදරට පදිංචයට අනුවහෝ ඒ ඒක වෙනස්වෙඩ පුළුවන්. ඒ කොයි නමුත් අපි පදිංචි වෙලාඉන්න මේ අදා ග්‍රාම නිලධරී වසමෙන් අපි පදිංචය ඉවත්වෙනවානම් විශේෂයෙන් අපි දැනුවත් කිරීම කරන්න ඕනි ග්‍රාම නිලධාරීවරයාට. සහ අපේ සංගණනයේ තිබෙන සලකල බල ළමුකද මේ අදාළ රජයේ දත්තවලට ඇතුළත් කර ගැනීමේ පහසුව සලකළ විශේෂයෙන් විවාහ වෙන අවස්ථාවේදී දැන් පරාදේශිලකම්බරයායට විතරක් නෙමෙයි. විවාහ වෙලා අප අනකොට, ැි තු මේ ස්ත්‍රී පර්්වය යනවා තමුගේ ස්වාම්පෘර්ෂ ගනීමසට ඒ ගියපු අවස්ථාවේදී.ි පවුල් සෞඛකි සේවික නිල්ධාරීට නිලධාරිණයට පවා දැනුවත් කිරීමක් ක රන්ඩඕනේ. විවාහයක් සිද්ධ වනනා මන දැ මේ ත්‍රී පර්ශය අපේගෙදරතමයි පදිංචවෙලා ඉන්න කියලා. මොකදේ හැමෝටම අනන්න බැඳීමක් ඇති කරලාතියෙනවා රාජකාරීම බැඳීමක් ඇති කරලලාතියෙනවා මේ සම්බන්ධයෙන් දත්ත සහදාළ කාරණ සම්බන්ධයෙන් කටයුතු කරන්න. එතකොට අපි විවාහයක් සිද්ධ වන හම අපි පලළමම අප ප්‍රදේශය ග්‍රාමණනිධාරීවරයා දැනවත් කළ යුතුවේ විවාහයක් සිද්ධ වෙනවා ඒ විවාහෙන් අතතුර පදිංචය වෙනස් වෙනවා කිය මොකද ඔහුගේ අදාලා දත්වල තොරතුරු නිරදි ඇතුරවත් කරග යුතුවෙනවා. ඊට පස්ස අපේ ඔහුගෙන් ඒ අදාළ කාරණය සම්බන්ධයෙන් දිගිතව දැනුවත් කරලා අපි අපේ පදිංචය වෙනස් කරන ස්ථානයේ ලිපිණිය ඒ අදාල ග්‍රමිල ධාරී වෙත ලබාදීලා ඒ ග්‍රාමිල්ල ධාරී මහතාගෙන් හෝ මහත්මියගේින් පදිංචය හරයාමේ සහතිකයක් ලබාගත යුතුව. ඉන් අනතුරුව තමයි අපි නැවත අපේ වයිවවාහක නිවස පිහිටුව ගන්න ස්ථානයටට හෝ ස්වාමිපුරෂයාගේ නිවසට අපේ යනස්ථානයට අදාලව ග්‍රාමණ්‍යධාරී ළඟට ගිහිල්ල, නැවත වරක් නැවත ලියාපදිංචයක් සිදු කළ ඇතු වෙනවා. පැදලි නීතිණිතුමේනිදේ අපි හලතයනව මර්නාසන්න විවාහ කියලා විවාහර්කය. ඇත්තරන මුකදම මර්ණාසන් විවාහ කියලලා කියනි සහම මර්ණසන්න විවාා තුළ ඇතිවන්න වූ යනුගමන කරනවට පියවරමනවාද. ඇතරම ලක්ෂණ මරණාසන්න විවාහ කියලා කියන්නේ. යම් කිසි තැනැත් එක් හෝ තැනැත්තිය දැන් ඇය මේයාමට ඉතා මාසන්නයි. දැ කෙනෙක්ට හිතෙන්න්ඩ පුළුවන් මේ වගේ මේ මෙච්චර ශෝක ජනක වෙලාවක ගිහිල්ල විවාහයක් කරනවාද. එතකොට මෙතන ඕන කෙනෙක්ට මේ වගේ විවාහයක් මේ වගේ එක නේ ර වංචාකිරීම පරමාතයෙන් මෙහෙම විවාහයක් කර ග්ඩ පුළුවන්ය එතකොට මරනාාසන්න තැනැත්තාට විවාහයක් කර ගණ්ඩ තමුන්ට අවබෝධයක් තියෙනවාද ඒවා කෙන කාරා කෙනෙක් මතු න්න පුළුව. මරණාසන්න විවාහයක් කියල කියන්නේ යම් කිසි තැනැත්තෙක් ඇත්තරම මියයාමට ඉතාම ආසන්නයි. එතකොට මේවැගේ ඔහුගේ හෝ ඇගේ ඉල්ලීමක් මත මම මැරෙන්ඩ ඉස්සල්ලා මට මෙයාව කසාද බඳින් ඕන කියලා ඉල්ලීමක් කරනවා නම්. එහම නැත්තං ඔය මරනාාසන්න විවාහ ලියාපදිංචි කරන්න රෙජි්චාවරයෙක්ට නිතැනින්ම බලයක් ලැබෙන්නේ නැහැ. පලවෙනිකාරණය මරනාසන්න විවාහයක් කරනවා න දැන්වීම් කරලා ඒවගේ අවශ්‍ය ප්‍රතිපාද නුගනන්නේ කරන්නා අශ්‍යන. හැබැයි ඒ මරනාාසන්න විවාහය. ඒ අදාළ තැනැත්තාගේ ඉල්ලීම මත කරනවාන රි රජිෂ්ාර් ඒ මණනාාසන්න විවාහ සිද්ධ කරන කාරණය ගැන මනවබෝධකින් පසුවී යුතුයි. ඒවාගේ මේකේ තැනත්තා මන සිහිබුද්ධියකින් කල්පනාවකින් ඉන්නවාද කියලා රජිස්ාර් සෑහහිමට පත්තු ඕන. ඊළඟ කාරණය තමා මේ රජිශ්ාට අපි දැයි මුලින්ම කතා කරන්න මේ වාසයෙන් සංවාසයෙන් විවාහ වයක් ඇතිවෙනවා. එතකොට රියාපදිංචිමනාද. චාරිත්‍රාණ කූලෝ චරිත්‍ර පැවත්වෙන් විවාහයක් ඇතිවෙනවාය කියලා. එතකොට එවැනි විවාහයක් අපි තම අවුදු විශක්තියහ ගිල්ල මරනාසන්න අවස්ථාවේද විවාහය ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයක් පැනනාගෙනවා. එවැනි අවස්ථාවකති මේ රජිෂ්්‍රාට පුළුවන්, රජිශ්ාාවවරයා හෝවරිය යයාදාල මරණාසන්න පුදගලයාළට ගිහිල්ලා. හැබැයි ඇය? ඔහු සෑහිමට පත් ඩෝනේ කරුණ කාරණ අවබෝධ කර ගඩඕනේ මේ දෙපාර්ශවේ ආකාරෙන් වාසයෙන් සංවාසය හ චාරිත්‍රාණ ූලව මේ තරම් කාලයක් ගත කරලා තියෙනවා. එතකට මේ දෙන්න මේ අබු සැමියෝ වශයෙන් හැමෝම හඳු ගැතියෙනවා. එතකට ඔහෝ යට රජකාරීම ආකාරෙන් සහහිීමකට පත් එෙන්ඩ පුළුවන් ම මේ රනාසන්න විවාහ ලයා පදිංචි කරනවාය කියන තීරණ ගන්නඩ පුළුවන්. ඒගේ රනාසන්න වාහයක් කරනවා අන ඒක ඉතාම කල්පනාකාරේව රෙජිස්ටාර් තැන විසින් නිසි කරුණු කාරණාවබෝධයෙන් අනතුරුව සෑහිමකට පත්තීමෙන් පසුවතමයි සිද්ධ කරන්නේ. මොකදොයි මරණනාසන්න විවාහලියාපදිංචි කිරීමේ මූලිකම කාරණය. අවශ්‍යතාවය තමා විවාහයක් සම්බන්ධයෙන් කරකාරණය ඔප්පු කිරීමේ ලේකනයක් ලබා ගැනීම. එතකොට විවාහයෙන් පස්සේ ඇතිවන අනිකුත් නෛතික කාරණනාසියල්ල මේ මරනාාසන්න විවාහේදි තේයාආකාරයෙන්ම බල පැවැත්ව. එතුකොට විවාහය සිද්ධකරය මරණ සන්නවද නැද්ද කියනකාර නේනේ විවාහෙන් පස් ඇතිව අනුශංගීක ප්‍රතිඵල ඔක්කොටම එකයි. හැදලි අදං නීතිණ තුමේනි දැන් කෙනෙකුට අවශ්‍යව වෙනවා විදේශ රටක වාසේ කරන පුද්ගලි කෙමනත්තා මේරයටටේ පුොරසභාවයක් නැති විදේශිකයෙක් සමග විවාහවීමට. එහෙ පුද්ගලයකු කුමනාකාරේ ප්‍රපිපාටක් අනුගමණය කරන්නව වශය. විදශී වාහ කිව්වාහම මට වර්ග දෙකක ආකරෙන් පැහැදිි කරන්න පුළුවන්. ශ්‍රීලාංකික තැනත්ෙක් විදේශික කෙනෙක් සමඟ විහ වෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවලද ඉස්සට ඩදැන් අපි නීතියටිකා කවබෝම මේ. අවදියෙන් කටයුතු කරනව ඇත්ත වශයෙන්ම මොකද වංචා වැලැක්වීමට සහ අර්මිනිස් ජාාවරම සබන්ධෙන් දැන් අපේ රටේ ගොඩක් නීති දැඩි වෙලා තියෙන නිසා. අපි විදේශී විවාහයක්, විදේශිකයකු හා විවාහයක් වෙනවනම්. අනිවාරයම ඒ විදේශීය තැනැත්තා, මේරට රෙජිශ්‍රාවරයාලඟට රැගෙනනා යුතුයි, අවසර ලබා ගන්න අවස්ථාවයි දඉදිරිපත් කළ යුතුයි, තමුම් ඒ තමන්ගේ පුරවැසි භහාවේ තියෙන රටේ විවාහකට ඇතුළත් වෙලා නැහැ කියලා. අවිවාහක බවට සහතිකයක් ලබාගෙන පැමිණියේ යුතුයි. දෙවැනි කාරණය තමා ඒ අදාළ විදේශිකයා තමුම් ඒ රටේ, ප්‍රරාධ නඩුවකට සම්බන්ධ වෙලා නෑ අපරාධ නඩුවක විත්තිකරුවකු නොවෙනවාය කියලා ඒ සම්බන්ධයෙන් ලඛනයක් ලබාගෙන පැමිණියේ යුතුයි. බේ තහවුරු දෙකම අවිවාහක බ අපරාවල අපරාධට විත්තිිකරුවු නොවන බවට සහති ලබාගෙන ්‍රජි්්‍රාවරයාළඟට පැමිණිලා, ඒ අදාළ අනිත් නෛතික ප්‍රතිපාදන උපචාරයනනි ආකාරෙන් අනුගමනය කළ යුතුයි. අර සහතික දෙක සමග තමයි දැන්වීම ඉදිරිපත් කළ යුතු වන්නේ. දන් අප තවත් ඊලංකාරණයේ තමා දක්ෂණ දැන් ඔය ප්‍රශ්නේදී විදේශික යවලටම ශ්‍රී ංකාවේ විවාහ වෙන් නන මතයි නී තු න ඇතරම් විදේක යෝලට හොමද හුන් රට පුරවය න්නෙ තු වුන්ට පුලුවන් අපේරටේ නීතිය තුළ ඔවන්ගේ විවාහ ලිය පපතිච කරන හය විභහය වලංගුද ඇත් වශයෙන්ම ඒ දෙපාර්ශවයට ශ්‍රී ලංකාවේ නීතියටේ විවාහවෙන්නඩගොලො කැමතිනම්. එගොලො එවැනි ඉල්ලීමක් කරන්න එවා නම් වවැනි විවාහයක් ලියාපදිංචි කළ යුතුයි. හැබැයි ඒ විවාහය රජශ්ාවරයා ළංඟට දැන් ඇවිල්ලා දැන් ලියාපදිංචි කරන්න බෑ. ඒ යුුවල ඇවිල්ල ඉල්ලීම කරන අවස්ථාවදී ර්‍රජිෂ්්‍රාවරයා විසින් මේ යුවලගේ මේ විදේශගමන් බලපත්‍ර පරීක්ෂා කරලා ර්‍රජිශ්්‍යාවරයා සෑහිමකට පත්වඩ ඕන මේ විදේශීය යුවල දින හතරක් රෑ හතරක් ශ්‍රී ලංකාවේ මේ බූමින්ම් ප්‍රදේ ප්‍රමාණය තුන ජීවත්තලා ඉන්නවා ඉදල තියෙනවාය කියලා. දවස් හතරකට වැඩිය ශ්‍රී ලංකාව ඉන්නවා කියලා පාස් මේ විදේශකමන් බලපත්‍ර පරීක්ෂාවෙන් හවර වෙනවනම්. ඔවුන්ගේ ඉල්ලීම ඉදිරිපත් කරනවනන්න නෝවම විවාහ පත් කරන්නඩයි කියලා අපේ රජිශ්‍රාවරුන්ට කිසිම බලපෑමක් නෑ ප්‍රතික්ෂේප කරට කාරණයක් නෑ විවාහෙලි අබධංචි කරන්න පුොළුවන්. ඒ වගේම එවැනි විවාහයක් නීත්‍යානුකූලයි ඒ වලංගුයු එකන විවාහම්. සාතිකයක් ෙකුත් කන ඔුන් ්‍ර ලංකාවදතු ලවන් වහ පත් වනාය කියලා ඔවන්ට සාතියක් ලැබෙනවා. හඔුන් නැවතඔන්ගේ පෙරලා උන් මෞරට ගියත් ඒ මේ කියේන විදිහට විවාහය බලගුවෙනෝවා. ඕස් ඔ හැබැයි එතනද අපේ මේ සාමාන්‍ය නීතියනුව ඔවුන් දැවිවාහයක් අවලංගුවෙන කාරන දිකසාධාකටය අවස්ථාවකදී ශ්‍රී ලංකාව තුළදීඒ විවාහයකරත්. ඒ පාර්ෂයන්ට ්‍රී ලංකාවේ නීතියතුළ විවාහය අාවලංගු කිරීම කටයතු සිදුකරගැනීමට හැකියාව තිබෙනවා.නමුත් ඔවුන්ගේ එදැන් ඕන්න අපේ පුරවශයෝනේවෙනි ඒරටවල්වල නීතිය ප්‍රකාවත් ඔන්ට පුරුවසසි භාවය තිබෙන නිසා යාකාරයෙන් කටයතු කරන්නඩත් පුළුවන්. ඔන් ්‍රීලංකාව තුළත් තයාකාරෙන් දිකසාද වෙන වන ඒවට අති බල බාධාවක් නෑ පහැදදිලින්. නීදිගිතු මේේ නීද මේ කියන විවාහයෙන් අපි මේවිට වලළග විවාහයක් ඇති කරගන්න අයිකලියා පදිංචවේවා සංවාහසයෙන් වේ හැමනැත්නම් චරිත්‍රාණකූලවේවා කෙේ හෝ ලංග විවාහයක් ස්ථාපනයේ වනාාට පසුව මෙවැනි විවාහයක් තුළින් ඇතිවෙන පෞද්ගලික ප්‍රතිඵලවනවාද. ඇත්තටම පෞද්ගලික ප්‍රතිඵල දෙපාර්ශවයටම උද්ගතවෙනවා. විවාහකස්ත්‍රීයට සහ පුරුෂයාට. මූලික විවාහෙන් ඇතිවෙන ෞද්ගලික ප්‍රතිඵල තමයි කාන්තාවකට, තමන්ගේ ස්වාමිපුරෂයාගේ වාසකම් භාවිතා කිරීමේ හැකියාව ලැබෙනම්. ඊළඟ කාරණය තමයි කාන්තාවකට වයිවාහක නිවසය හිමිකම ලැබෙන. ඒක න මෙතනද වයිවාහක නිවසේ හිමිකම කියල කියන්නේ. මේ තැනැත්තිට තමුන්ගේ ස්වාමිපුරුෂයා පදිංචිවෙලායින්න කුලේ නිවසක් වවැඩ පුළුවන් ස්වාමම් පුරෂයාගේ මහගෙදර වඩ පුලුවන් ත ස්වාමිපුරුෂයා පදිංචි ඕනෑම ස්ථානයක තමූ පදිංචිෙන්ඩ. මේ තැනැත්තයට පදිංචි වෙන්න නිතැනින්ම අවසරය සහ ඒ අයිතිවාසීකම හිමි වෙනවා. ඊට පස්සේ දක්ෂණ විවාහේතියෙන වැදගත්ම කාරණය තමයි විවාහයක් පරිපූර්ණ වඩෝන. ඇත්තරම විවාහයක් පොතයස් සංකලා කියලවත් ගෙදරක පදිංචයට ගියාය කියලවත් පරින්න නැති වෙඩ පුළුවන් විවාහය පරිපූර්ණ වඩ තින එකම කාරණය තමයි මේ දෙපාර්ශවය වයිවාහකව ස්වාමිපුරුෂයයා හා භාරයාව වශයෙන් වයිවාහක යුතුකං ඉෂ්ට වෙඩ ඕනනි. ඇත්තරම කියනවන ඒ දෙපර්ශවය අඹු සැමියන් වශයෙන් එකට ජීවත්වෙඩ ඕනේ. එතුකට විවාහක බිරිඳකට ලබෙන පෞද්ගලිකව ලැබෙන විචාල අයිතිවාසිකම තමයි ඒ තැනැත්තියට වයිවාහක ජීවිතයකට අයිතිවාසිකම ලැබෙනු. ඒවගේම තමයි මේ බිවාහක කාන්තාවකට ැක්ස්වාමිපුෘෂයාගේ වයිවාහක නිවසට අයිතිවාසිකම ලැබුණ එතකොට ස්වාමිපුෘර්ෂා සමගගේ සංවාසයදීමේ අයිතිවාසිකම ලැබුණ ඇයට ස්වාමිපුෘර්ෂයාාගේ වාසකම හිමිියුුණ වගේම තමයි මේ ස්වාමි පුරෂා තමුන්ගේ බිරිඳගේ නඩත්තුව සහ පරිපෝෂණය සැපීම අනිවාර්යෙන්ම සිදු කළයුතු වවා. ඒගේ තමයි පුරෂ පාර්ශවට ඔහුට ඇගේ වාසකම ලබාගැනීමේ හැකියාවන නමුත්වා බිරිදගේ ආදරය කරුණාව රැකවරණය එතුකොට ඒ වගේම ඒ ආවශ්‍යතා මශාරීරක අවශ්‍යසා සම්පූර්ණ කර ගැනීමේ අයිතිවාසයකම සහ ඒ සම්බන්ධයෙන් අනුෂාංගික කාරණනාශෂ්්‍ර සිද්ක කරන්න විවාහයහර බිරිද බැඳදිලඉන්න. පද ම ට පිතුර ලබද ද න ේ දන් ප දන්න සාමාන් වාහයක නැතිව දරවන්ට. යා නතමයි ලබෙන්නේ මබගේ නම ලබාගන්න නයිතිකව යම් බාධාවක්තියෙනවාද න කිසිම බාධාවක් නෑ ඇත්තවශයෙන්ම සාමාන්‍යයෙන් අපි අර ෝටමැටිකලියැ නිතැනින්ම පියාගේ වාසකම දරුවන්ට ලැබෙනවා නමුත් මව්පිය දෙපාර්ශවයටම අවශ්‍ය නම් උපැන සාහතිකේ නම සඳහන් කරන අවස්ථාවේදී මගේ නම හෝමගේ වාසකමඇතුලත් කිරීමට කිසිදු නයිතික බාදාවක් නෑ. අ පියාගේ පෙලපත් නාමය දරුවකුට නිතැනින් උත්පත්තින්ම හිමි වන දෙයක්. නතින්යතුේනි අපේ කතාමහි අවසානයට එමට ත දවස්ේ ද ගඩනගත් දවත්සාකචා අවසානයට අපට ලඹබීමට හැකැව ලබෙන කාලා ෝරවත්ෙක් කෙ වෙතත් නීති යතුම මට පහැදලි කරන්න දැමි ලංකාවතුල පවතින්න හු විවාහය සම්බන්ධෙන් පවතින්න වූ නීතියේදී? ඔබ දකින අඩුපාඩුමනවද මනවද ති දුර්වලතා. ඇත්ත වශයෙන්ම ඒක මේ වර්තමානයනක් දැඩි කතිකාවතක් වියයුතු ඔබ ඉතාමත් හොඳ ප්‍රශ්නයක් මග ඇහෝවේ දැන් විවාහ වෙන යුවලා අපි දැංවයි කතාකරපු ක්‍රමවේදයට රජශ්ාවරයයාලළඟට යන කොට අපි දැන් අර දෙන ප්‍රකාශයක් තිය නොන අපි කලින් විවාහ වෙලානෑ අපට බාධාවක් නෑ ඒ ප්‍රකාශයක් දෙනවානින් ඒ ඇරුණු කොටදී අපේ විවාහ සහතිකයකවත්, කිසිම විදිහකින් මේ දෙපර්ශවය නම පියාගේ නම රැකියාව සයේ පදිංචි ස්ථානය ඇරුණු කොටදී පුද්ගල අන්‍යතාවය හඳුනාගණඩ වෙන කිසිම සටහන කඇතුළලත් වෙන්නේ නෑ. න්සලිම කතාව ඩඩ බේස එකක් න ඒට බේස එකක් නෑ ඒක හරිම වියසනයක් ඇත්තම වචනය වියසනයක්. හේතුව තමයි මේ සමහක් වෙලාවලදි අතික වේදමක් දරලල් ලොකු මංගල උත්සව ගන්නවා ලොකු දායා ධරගෙන යනවා. නමුත් අපි දන්නේනෑ අපි මේ කසාදබඳින මේ තැනත්තා හ ැත්තිය ප අපි බොරුවක් කරල තිනද මෑ කලින් හ ොහෝමෑ කලින් වලංග විවාහකට ඇතුළත් වෙෙලාතියවාද කියලා. අආවම වශයෙන් අප යිඩෙන්ටිකා ජාතික හැඳු පත් අකයක්ක්වත් අපි ඇතුළත් කරන්න නෑ විවාසාහතිකට . ඒ නිසා මගේ නං ඉතාම යෝජනාවක් තමයි විවාහ සහතිකගේ අනන්න්‍යතාවේ හඳුනාගණ්ඩ. නමින් විතරක් එකම වාසකමින් විතරක් බෑ. දැන් අපට විවාහ සහතික අපේ සිිටම් පරිගනක පදරෙ ඇතුල්ලලා තියෙන. එකට දැන් මගේ නම දිල්හර කබල මුල්ල. එතකට මේ දිල්හර කබල මුල්ල කියලා සිිටම්ම එකට හපු හම දිල් හරලා කොච්චරින්්ඩ පුලුවන්ද. ඒ ආකාරයෙන් අපිට පුද්ගලනෙන්තාවේ හොයාගඩ බෑ. අනිවාරයෙන්ම, ඒ ඩට බේෙකට අප අයිඩටිකාඩ් නම්බරෙ ෆීඩ කරන් ඕ ඒහම නැත්තන්ගේ දාල පුද්ගලයාගේ මහපට ඇගලි සලකුණක් ඇත් සලකුණක් ති අපිට ඒවන්ට අධි වියදම් සහගතයිනේ පදධති සකස් කරඩ අපේ මේ තියෙන තත්ත්වය එක්ක නමුත් ඉතාම පහසුවේ ඔහුගේ හෝයගේ නමලඟින් ඔහුගේ හෝයගේ අන්‍යතාවේ සාතික කරන්න අඩටිකාඩ් නම්බර ඇතුලත්ගේ හැකියාව තිබෙනවා එකොට දෙවැනිවතාවට රජි්්‍රාවරයාලඟට යන කොට අඩුමගානේ රජස්ට්‍රාවරයාට හෝවරයට අප්‍රාදේශය ඒකම් කාරයයාලෙන් යම් කිසි මුදලක් මේ විවාහපත්වෙන යවල ගෙවල හරි. සිිස්ටම් එකට ගිහිල්ල ඔය කියන විවාහවෙලා නෑගන සහතිකයක් හැමෝටම ගණ්ඩ පුළුවන්න්නේ. අරජාතික හැඳනුම් පත් අකය ඇතුළත් කරලා ඒ දෙ දෙපර්ශවයටට පුළුවන් ඔ නෝටස් දැන්වීම බාර දෙෙන්න්නේ යන කො. මේ අදාල සාතික අරගෙනයන්ට ආණ්ඩුවට ආදායමකුත් රජයට ලබෙනවා මොකද අපියේ සසාහිතික ගඩට යම් කිසි මුදලගේවන්ඩෝ අනනි ප්‍රාශලයක කාරයාලට අමත රාදාායමක් ලැබෙනවා. ඒවගේම බහුවිවාහ දීවිවාහ අතකොට සුන්්‍ය විවාහ කියන කොටස් ගොඩක් කඩුවෙන අධිකරනයටත් වොඩ අඩුවෙනවා. ඒවගේම නීතිඥවරන්ට යම් කි කාර්බාරයයක් කඩුවෙන අුව. පහැ ී තු දැක් ඔප කිය දුර්වලතාවත් එක් පැහදිල සමාජයතතුලි සිදුවන ෙවසනය ම කොදමේ දවා දරුවන්ට ඒවගේ කාන්තාවන් සහ දරුවන් මනතරම් ආකාරයකින් මේ කියන දේ සමග මේ අපහස්ථාවට පත්වනට කියන කාරනාව කෙේවෙත මේ සම්බන්ධයෙන් නි පියවර යොමවේ සහ නීතය සංශෝධනේ නීතිය යාවත් කාලීන වේගෙන ලාපොරොත්තු ඇතු අපේ අතදවසේදී මේ කතභාට අවසන සසාලක ැ එෙම අවස තිය අපි කා රාව කෙන්න්න තිබෙන. ින්ෙස බද අදවසේද අපි අතාහ කර සෑම කෙනෙකුගේ ජීවිතයට ඉතාමත් වැදගත්ව නීත නාවක් පිබඳ හෙමනත් සාම කැ කු ජීවිත ොක ලාපොරොතුවක් බට පත්වෙන රුණ රුණයන්. විශේෂෙන්මඔන්ගේ ජීවිතේ දැවන්තම් බලා පපොත්තු බවට පත්ව වන විවාහය න්ගේ ජීවිතය නැවත ඉපදීමක්ක තිර සලකනඋන්ගේ ජීවිතය අනාගතය වුන් සාක්ෂාත් කරගන්න ඔවගේ ඔවුගේ අනගත නැව ියනවන් උත්හ කන්න මේ විවාහය පිබඳව ිය අද කතා හට ලක්කර විවාහයතුළ පවතින්නව ම තරමක කහොද මේ නිතිරමමුතුල විවාහයක් නිවැරදි විවාහයක්හ ලළග විවාහයක් බවට පත්වන්නේ කුමක්දඒ සඳ බවතින්නනාව. ලපෑම් සදු කරන්නන සරහන් සරංචකමනුවද කියන කාරණාවන් වගේම ඉනහාට ගහිල්ලා බලංගු විවාහයක් සුදු කරවා ගැනීමේදී අපි අනුගමනය කරන ප්‍රයෝගි පියවරන්මොද කියන කාරණප පිළොද අපි කතා මාටලක් කර තින ඒ සම්බන්ධයෙන් අපගේ සබුද්ධික ප්‍රේක්ෂක ජනතාව දැනුවත් කිරීමට අපත් සග දවසදී සබධ නීතින් නිල්හා කකමුල මුලවාත්ම ඔබතුමයට බෙවිම ස්තුතියද දවසේදී මේ දනුවත්කිරීම කටින්ුතු පිළිබඳද අපි එ එකක සබඳධීම සබන්ධ කේවෙතත් පැය එක හාර කාලයක් හමනත්නම් විනාඩි අනුවක් කියලා කියන්නේ ඉතාමත් වටිනා වානිජමය කාලයක් හෙමනත වානිමය සජීවී කාලයක් නමුදත් මේ කාලය ශ්‍ර ලාංකේ මමාධ්‍ය ිමානයේ විදිීට අපි සෝදානම් ඔබෝ දැනුවත් කරන්න ඔබගේ අයිතිවාාසිකම් මාරක්ෂ කරන්න සහ ඔබට දැනුවත්වයුතු කරුණු කාරණාවන් ඉතාමත් වගගේීම් සහගතව ඔබෝ දැනුවත් කිරීමේ කරර්තවේ හිලා සිදුකිරීමට දගත් කාලේ ඔබේ කාලේ බැ කරන්න ඉතින් තබ දවස්සක මෙමන්න්නු ආකාරයකට ඔබේජීවිතේ ඉ තාමත් වදගත් මාතෘකාාවක් තා කිරීම බලාපොත්තු, සහිතව, එවැනි මාතෘකා වක්තුළ සබුද්ධික සකච්චාවක් ගොඩනග ගැනීම බලාපරොත්තුව තුළල අපි අදට ඔබෙන් සම්ගන්නවා මේ වගකීම් සහකත මාධ්ධිකරණය එක දිශානතිය ජනතසේමේ පිණිසයි ඔබට ජොයක්ග්‍රහහිදවසක් අයි.